නමස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයමි, නමස්කාරවේවාදම්රුවනට සැමදා සදහම්, සරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට හැමදතිස්සාරන්න සරයමි සාදු සාදුුසාදුු අප හැමදිනාගේ කල්ලයාන මිත්‍ර ගුරදේවෝත්තම පරම පූජනීය පින්වල්ලොක වාමීන් වහන්සේට. අපගේ ගෞරවාදර වන්දනාව වේවා ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ගහායස සම්පත්වීම ලබත්වා සාදු සාදුසාදු පූජනීය ගරුතර මහා සංගරත්නෙන් අවසරයි වාසනාවන්ත සෙදැහෙවත් පින්වතුනේ හිත්තල හටගන්න නොයෙක් මනෝභාවයන්තිෙනවා හිතේ හටගන්න ඇතැම්දේ පිංවතුනේ අපට යහපත පිණිස හේතුවෙනවා. හිතේ හටගන්න ඇතැම්දේ අපට විපත පිණිස හේතුවෙනවා. හිතක හටගන්න විපත පිණිස හේතුවෙන හිතුවිලි දාමයන් මනෝභාාවයන් අතරේ දේශය ක්‍රෝධය කේන්තිය වෛරය ි ගැනීම කියක කියන්නේ හරි භයානක දේවල් එ නිසා අද මේ උතුම් ධර්ම දේශනාවෙන් කේන්තිය වෛරය කෝධය කියන එකින් තමන්ගේ හිත ගලවා ගැනීම පිණිස කෝප නොගන්නා සිතක් කේන්ති නොගන්නා සිතක් කරෝධ බැඳගන්නේ නැති සිතක් වෛරඇත්තෙක් එකතුවෙන්නේ නැති සිතක් පලිගැනීමත් එක් එකතුවෙන්නේ නැති සිතක් ඔපද ගැනීම පිණිස. ඔබට බොහෝම සුන්දර අවවා ධනුශාසනා රැසක් අද අහන්ඩ ලැබෙනවා. මේ උතුම් ධර්ම කතාව අපි මූලිකව සිද්ධ කරන්නේ අද බක්පුර පසුලොස්සක පුන් පොහෝ දිනෙ අප තිලෝගරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩමවා වදාල දිනය. උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදුවෙච්ි දිනය. එ දෙවැනි ලංකා ගමනයේදී භාග්‍යතුන් වහන්සේ නාගයන් දමනය කිරීම පිණිස මහාපෙළහර සහිතෝ වදාල සුන්දර ධර්මය අද ඔබට මේ විදිහිට කියාදනවා මේ සුන්දර ශ්‍රී සද්ධර්මය පිින්වතුනේ මේ ලස්සන දහම් කතාව හිතකහටගන්න ක්‍රෝධය නිවාගන්න බොහෝ උපකාරිවේ වී. අ මේ දශාව වෙනුවෙන් දායකත්ත දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පිින්වත් ඩිලාන් ජයසූරිය මහත්මා ගයානයේ ජයරත්න මහත්මිය යන සැදැහැවත් පින්ව තුල්ලා මීට මාස තුනකට එහෙතදී මිය පරලෝ යන්ටේ දිච්චි පින්වත් අකෙන් ජයසූරිය සිගිති පුතාට මේ සීලූම පින් අනුමෝදැන් කිරීම පිනිසත් ිය පල්ලෝ න්ටේ දිච්චි ඉනිඩ් වික්‍රමරත්න මිත්තනයට විනේතා ඇතුළත් මුදලි මෑණීන්ට සහ සුනින් ජයරන්ද පියානන් ඇතුළු නමින් මේ ගිය ඥාතීන්ට පින් අනුමෝදනා පිණිසයි අද ඒ පින්වතුල්ල මේ උතුම් ධර්මදානය මේ විදිහට සිදු කරන්නේ. ඉතින්ගේ අකයෙන් ජයසූරිය සිංගිති පුතාගේ පරලොව ජීවිතයට සංග්‍රහා පිණිස අද මේ අහන්ට ලැබෙන ධර්මේදී පංවතුල ළඟ තියෙන ලොකු අඩුපාඩුවක්, ලොකු දුරුවල භාවයක්. තමන්ගේ ජීවිතයට අනතුරු පිණිස පවතින අනතුරුදායක හිතුවිල්ලක් මැඩ පවත්ව ගන්න හැටි ඔොබට අහඬ ලැබෙනවා. අප තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවැනි ලංකාගමනය ලෙස නාගදීපයට වැඩමවා වදාළ සිදුවීම මහාවන්සේ මින්න මේ විදිහෙටයි විස්තර කරන්නේ. මහාකාරුනිකෝ සත්හා, සබ්බ ලෝක හිතෝ රතු, බෝධිතෝ පංචමී වස්සේ වසන් ජේතවනේ ජිනෝ. සියලු ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස යොමු කළ සිත් ඇති මහාකාරණික වූ අපගේ සාාස්තෘූ ලෝකනාතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර පහක්ගිය තැන සැවැන්වුවර ජේතවනාරාමේ වැඩවාසය කරන සේක. මේ සිදුවීම වනේ බුදුජාණන් වහන්සේ ශ්‍රී සම්බහෝධියය සාක්ෂාත් කරලා වර්ෂ පහක් ගත වන තැන. බුදුරජාන් වහන්සේ වැඩහිටියේ සැවැඳුවර ජේතවනාරාමේ, මහෝදරස්ස නාගස්ස තතා චූලෝදරස්සච. මහෝදර නමැති නාරජ්ජරුවන් මෙන්ම චූලෝදර නමැති නාරජ්ජරුවන් යන මාමාත් බෑනා දෙදෙන අතර, දෑවැද්දට ලැබිච්චි ඉතා අනර්ග වූ මැනි පළඟක් හේතු කරගෙන ද මේක මේ මනුස්ස ලෝකයේ කතාවන්නේෙමේ මේ නාග ලෝකයේ කතාවක් ලෝක ගැන පිංගතුල්ලා හලතියවා ලෝකකිව්වහම පිගතුනේ අපි දකින්නේ අපට ගුඩාක් පේන්නේ මනුස්ස ලෝකයේ ඊට අමතරව අපට පේන ලෝකයක් තියෙනවා තිරිසං ලෝකී තවතියෙනවා පෙරේතු ලෝකී ඊළඟටතියෙනවා නිරය ඊළගටතියෙනවා දි්‍යලෝකයේ. ඉළගටතියෙනවා බ්‍රහ්මලෝකේ ඒවගේ මයිතියෙනවා නාගලෝකයේ. මේ නාගලෝකයේ සිදුවීමක්. චෝලෝදර මහෝදර කලක කියන්නේ මනුස්්‍යයෝනෙවෙයි. නාගවෝ. නාග රජවරුව නාග රජ කල කියන්නේ පිරිවරක ප්‍රධානියෝ. රජ කලාැන්නේෙ එෙමනිේ. ඒ නාගලෝකෙ නා පිරිවරක ප්‍රධානියු දෙන්නේෙක්. දෙන්න නෑකමක්ෙ දිට ගත්තත් එහෙම මාමයි බෑනයි. අසූකෝටියක් පමණු මුහුදු වාසී වූත් භොහමිවාසී වූත් නාගයන් ආයුද්ධ සන්නද්ධ වී දෙපසින්ම මහා යුද්ධයක් පිණිස එකට රැස්සනා. බලන්නේ ප්‍රකාශේ. දැන් එතකොට මේක පේනවා හොදට මේ මනුස්්‍යව අතරේ සිද්ධ විච්චි සංග්‍රාමයක් ගැන්නමේ කියන්නේ. සංග්‍රාමය නාගයන් අතරේ සිද්ධ වෙච්චේ රදිමත් නාගයන් අතරයේ සිද්ධ වෙච්චි මහා මුතු ගණය සංග්‍රාමයක් මොකද මුහුදු වැසි කියලා කියනවා. මහුදු වැසි මිනිස්සුනේ. මහුදු වැසිව ඉන්නේ නාගෙවෝ. ඒගොල්ලොග විමාන පිටල තියන්නේ මුහු දාශ්‍රිතව නිසකි න මුහුද වැසි. ගොඩබිම ඇසුර කරගෙන විමාන තියනයටකින්වා බොහොමිවාස මේ දෙක්කොටහාස එකතු වෙලා මෙතන කොච්චරද්ද. අසූ කෝටියක මහා පිරිවරත් යුද්ධයකට සැරසු නේ යුද්ධෙකුමක් මුල් කරගෙනද. ඉතා අනර්ගහූ මැනික් පළගක් මුල් කරගෙනයි. ඒ අවස්ථාවේ අපගේ සම්බුද්ධ රජාණන් වහන්සේ, බක්මාසේ ග්‍රීස්ම රිතුවේ තුදුස්වක පොහෝ දවසේ මෝන්ගේ සටනට සූදාන වීම දුටුසේක. තිලෝගරු බුදුරජාණන් වහන්සේ මේ ලංකාබොහොමින් නොවේ. දබදිව සැවැවුවර ජේතවනාරාමි වැඩඉඳලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා නේත්‍රීං මේ සිදුවීම දකි නොම මේ යුද්ධේ සිද්ධෙන්ඩ යන්නේ කවදද බත්මාසි, ග්‍රීස්ම රතුවේ තුදුස්වකොපොහෝ දවස. මහා සටනක් හටගැන්ටනය මිතයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තීරණය කළ මේ මහා සටනින් වඩ තියෙන විනාසය සංසිඳුවීම පිණිස තිලෝගරු භාග්‍යතුන් වහන්සේ නාගදීපයට වැඩම කළ යුතුයි කියලා අධිෂ්ටාන කළ මේකේ සිදුවීම් පින්ගතුනෙ වුණේ මෙහෙම. මහා එරදිමත් වූ මහෝදර නාරජ්ජරුවෝ මහා සමුද්‍රයේ යොදුම් පන්සීයක් පමණ වූ තමන්ගේ පියරජුරුවෝ සන්තක නාග භවනයට අධිපතියා වෙලා හිටිය. මහෝදර කියලා කියන්නේ මේ මහා විමානයක අයිතිකාරයෙක් බවට පත්වෙලා හිටපු අධිපති නාගරාජයෙක්. ඔය මහෝදර නාරජරුවන්ට හිටියා තිරච්චිකා කියල නාගමානවිකා නැගනි. නාගමානවිකා නැගනයක් ඇගේ නොම තිරච්චිකා. මේ නාග මෙෙනවිය කන්හා වඩ්ඩ කියන පරවතයට අධිගෘහිත නාරජරුවන්ට විවාහ කරල දුන්නා. එතකොට මේ විවාහ සිද්ධ වුණේ මුහුදු වැසි නාගයන්ගේ කොටසින් බොහොමි වැසි නාගයන්ගේ කොටසට විවාහයක් වුණා. මහෝදරය කියලා කියන්නේ මුහුදු වැසි මේ කන්හාවඩ්ඩ පරවතේ හිටපු නාපිරිස කිය කියන්නේ බොහොමි වැසි මේ තිරච්චිකාව දුන්නේ බොහොමි වැසි නාග පිරිසට. ඉදි විවාහෙන් පස්සේ තිරච්චිකා නැගනියගේ පුත්‍රයා චූලෝදර නමින් පහ ඒ ජූලෝදරය කල කියන්නේ තිරච්චිකාවගේ පුතා. පුත්‍ර පදවියත් එක්ක තමයි ඔහු ඒලෝකේ උපන්නේ. එති ඒ නාගමානවිකාවගේ මෑණියන්ගේ පිය නාරජ්ජිරුවන් තම උතුම් මැනික් පළග සිය මිනිබිරියවන තිරච්චිකා නාගක්්‍යයාවට දීලා මරණයට පත් වනා. මිය පරලොව වනකොට නාරජෙක් තිරච්චිකා කියන අර නාගමෙනවීයට තමයි මේ මැනික් පළඟ දුන්නේ. උරුමේ දුන්නා. උරුමේ දලා මියපරලෝ ගායේ මියපරල්ලෝ ගියාට පස්සේ තිරච්චිකා නැගනියගේ සහෝදරය වන මේ මහෝදරය කියන නාරජ්ජරූ මේ මැනික් පළග ගන්ට සැරසුනා. මැනික් පළඟ ගණ්ඩ සලසනකොට චෝලෝදර කියන්නේ තිරච්චිකාවගේ පුතා පුතා කැමති උන්න එහෙම නිකං ගණ්ඩ දෙන්න. එදකොට පුත්‍රයාත් යුද්ධට සැරසනවන්න ොමතමයි යුද්ධය ඇරඹුණේම මැනික් පළගාක මුල් කරගෙන මහා යුදගන්නක් ඇවිලෙන්ට යනවා. ඒ යුදකින් ඇවිලෙන්ට යනකොට මහාකරුණා සමමතින් ලෝකයේ දකිනා බුදුරජාණන් වහන්සේ මේ ලංකාභොහුමිය තිලෝගුරු භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධය සාක්ෂාත් කරලා නවමාසයක් ගතී යදීන පින්ගුතුනේ මුලින්ම මේ ලංකා බොහුමියයට මහාකරුණා නැත යොමුණේ මේ ලංකා බොහොමී කැළගන්න හෙමතෙන. දෙෙන් බුදුරජාන් වහන්ේ ශ්‍රී සම්බෝධය සාක්ෂාත් කරලා අවුරුදු පහක් ගතීති යද්දී මහාකරුණා නෙත මේ ලංකාබොහොමේ නාගයන් වෙත යොමු එෙනවා. බුදුරජාන් වහන්සේ මේ නාග්‍ය අතරයේ හටගන්ට යන මහා විනාශකාරී යුද්ධය සංසිඳවීම පිණිස වැඩම කරන්න කල්පනා කලා ඒ වැඩම කරද්දී භාග්‍යතුන් වහන්සේ සමිද්දී සුමනය කියන ජේතවනාරාමී කිරිපලු නුගරුකට අධිග්‍රෘහිතව වාසය කරපු දේවපුත්‍රයාවත් එකතු කරගෙන ඉන්න කල්පනා කලා අනික් දෙවි කෙනෙක් තෝරගන්න ඇැව බුදුරජාණන් වහන්සේ සමිද්ධ සුමන කියන දෙවියාටම ශාත්‍ර අහසත්ක මේ ගමනට එකතු වින්ටර කියලා දැනුවත් කලා මේකට හේතුවමකක්ද මේ සමිද්ධ සුමනය කියලා කියන්න පංගතුනේ මේට පෙර මනුස්ස ආත්මය ගත කරනකොට ලංකාබොහුමේ වාසය කරලා තියෙන කෙනෙක් ඒ ගොඩාක් අතීතිේ තිලෝකරු භාග බදුරජාන් වහන්සේ ලංකාවට වැඩම කරනකට ලංකාවී මනුස්සවාසයක් තිබුන්නේ. මුල් වතාව වැඩම කරනොට තිබුණෙන්නේ. දෙවනි වතාව වැඩද්දදි තිබුණෙන්නේ. තුන්වෙනි වතාවේ වැඩම කරදී තිබුණත්න්නේේ මනුස්වවාසයක්. මනුස්වාසයක් නොතිබුණු නිසාම ලෝතර භග්ග්‍යත් බුදුරජාන් වහන්ස මේ ලංකාබොහමි ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටු වීමට කටයුතු කළි නෑ. බුදුරජාන්හන්සිික් කළේ එකකුමක්ද. මතුවනාගතයේ සම්බුද්ධ සාාසනය පවතින්ට සුදුසු පරිසරේ මේ ලංකාබොහොමි නිර්මාණය කළා. මුලින්ම තිබ්බේ යක්ුවදුර යක්කුවදුර සමනයට පත් කරලා බුදුරජාණන් වහන්සේ මෙහි දෙවියන්ගේ වාස භවනයට සුදුසු තත්ත්වයක් නිර්මාණය කළ. රුදුරූ යක්ෂයන්ගේ බලය පහවීගියා එතකොට දෙවුර ඇවිල සූසේ මේක වාසය කළා. ඒ කාලේ ගත වීගෙන යනකොට මේ මුහුඳදු වැසි නාගයොත ො ගයොත් මඟින් හිටික විනාස්ෙන්ට දැන්යන්නේ අසමගිකමක් කටගෙන මොකක් හිදද මේ පුටුවක් නිසා. මැනිික් පුටුවක් නිසා අසමගිකම හටගැන්ඩ යනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේේ අසමගිය ගොඩා දුරදිග ගියුත්තේම. ඒක මත්තු සම්බුද්ධ ශාසනයේ මේ ලංකාබොහොමි පිහිටන්ට බාධාවක්. මොකද සම්බුද්ධ ශාසනයයේ ලංකාබොහොමිය පිහිටත්්දී මනුස්්‍යවාසයට මිනිසුම් මෙහි පැමිණෙද්දී නාගයන්ගේ සමගිය එකට ගොඩාක් බලපානවා. දැන් පින්වතුනේ අපිට මේ ඇස් දෙකින් පේන ලෝකී කතාව විතරණ අපි දකින්නේ ඒකෙත් දකින්නේ කීය කියීයද. බුදු කෙනෙක් කියලා කියන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා. එනිසා තමයි භාගිතුන් වහසේ මේ පරිසරයේ නිර්මාණය කරන්නට දෙවනිවතාවේ මේ ගමන භාගිතුන් වහසේ මේ විදිහට වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සමිද්දිසුමන දේව පුත්‍රාවම කැදවගෙනට හේතුව මේට බොහෝ කලකට පෙර මේ ලංකාබොහොමිය මනුස්වවාසේ තිබ්බයුග මනුස්වා තිබුණ යගතියනෝ දැන් කාශය බුද්ධ කාල මනුස්සවාසයක් මෙහි තිබිලතියන. පසේ බුදුවරු වැඩඉන්න කාලවල මෙහි මනුස්වවාසය තිබිලදේනවා. ආ්‍ය මනුස්සවාසේ තියෙන කාලේ මේ සමද්ධී සුමන ලංකාවේ නාගදීපේට වඩ වාසයකරපු මොනුස්සේක්. ඔහු අතීතය එක්තරා දිනේක පසේ බුදුරජාණන් වහන්සේලා කිහිප නොමක් ඔය නාගදීපයේම එක තැනක වාඩිවෙලා දාන වනදනව දැක්කා ඒ තැන කොතනද කියලා හරිටම ගෙනනවන අද නාගදීපයේ රාජායතන චේතිය කිරිපලු නුගරු චේතිය යම් තැනක පිහිටා තිබෙනවද ආ නිතන තමයි පසේබුදුරජණන් වහන්සේලා වැඩහිටිය. ඒ පසේබුදුරජන් වහසේ ඇහි වැඩහින්ද දානය වලදනවා දැක්ක ගම හොගගේ හිත පහැදුුණ. පැහැදිලා ඒ පසේබුදුරජාණන් වහන්සේලාගේ දංවලදා අවසං වනාට පස්සේ පාත්තර පිරිසුදු කරගන්ට ඔහු ඊට සුදුසු වගේයක් ඒ ළඟතිබුණු ගස්වලින් කටලා උන් අහසේලට පූජ කළ. එසේ පසේබුදුරජාන් වහන්සේලාට වතාවත් කිරීමේ මහා පම් බලයෙන්. ඔහු මරණින් මත්තේ සැවැන්වුවර මනෝරම්ය වූ ජේතවනාරාමයේ කිරිපලු නොගරුකේ. රුක්ෂ දේවතාවෙක් විදිහට විමානය පිහිටල උපන්න බලන්න අර පසේබුදුරජාණන් වහන්සේලාට ඇප උපස්ථානකරප එක පිනේ විපාකය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයමි ඉන්න පුළුවමුණානේ. ඒ කාලෙ සමිද්ධි සුමන දෙවිහා නිතර නිතර ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සිගේ ශ්‍රී සදධර්මිශ්‍රභනය කරවා. බුදුරජන් වහන්ේ දහම් දෙසද්දිී ය අවරදු පහක කාලෙන් හොඳයට බනනාගෙන හිටියා. එති එක පාර දේවාති දේව වූ ලොගු භාග්‍ය බුදුරජාන් වහන්සේ මේ දෙවයාට තමන් එක්ක ලංකාවට යන ගමනට එකතු වෙන්න කිවවා. දිවිය ගොඩා සතුටනා. ඇැබයි බුදුරජණන් වහන්සේ වදාලා ඔබේ විමානය තරගෙනම ඉන්න කියලා. ඒ විමානයත් සහිතවම තමයි මේ දෙවෝ පුත්‍රය මේ ගමනට එක්ක වනේ. එක විස්තරේ එකේ නෝ පින්ගතුනේ භාග්‍යතුන් වහන්සේට චත්‍රයක් කොට මේ කිරිපලු නුගරුක විමාණය සමිද්ධ සුමන දෙවී දරා ගත්තා. එසේ දරාගන භාග්‍යතුන් වහන්සේ සමගින් මෙහි වැඩම කළයි වැඩම කළේ රාත්‍රීක නෙමේ උදෑසන කාලිම යුද්ධේ තිබුණේ උදෑසන කාලිම යුද්යට ඔය නාගදීපයේ නාගයව් අසූ කෝටිය සැරසිලා මහා යුද් අග්නයක් යුදගින්නක් ඇවිලෙන්ට සූදාන යුදගින්නේ නාගියෝ බාහිරට පෙවුනට මේක මොකදද පිංහුදුන තියෙන්නේ ක්‍රෝධය වෛරය කේන්තිය දවේශය පලිගැනීම මේවානයද තියන්නේ මනෝභභාවයන් ඉදිහට ගත්තත් මේවා තියෙන්නේ මේ හොඳට සමග සම්පන්නව හිටපු මාමා බෑනා නාරජවරු මේ සටනක් කුමක් නිසාද මැනික්ඵලගක් මුල්කරගෙන ඒ අයගේ හිත්තවල හටගත්ත මනෝ භාවයන්. එකකිනි කාබි බවා යන්ට ආපු දේශය කේන්තිය ක්‍රෝධහය තරහා මේක තමයි මේ ඇවිලෙන්නේ. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කරලා මේ උදෑසන කාලෙම මුළුමහත් නාගදීපයේ නාගයෝ එකතුවෙලා හිටපු අසූ කෝටියයක්ක් නාගෙව එකතුලා හිටපු සම්පූර්ණ ඉසව්ව ගන අන්දකාරයකින් වසා දැමවා. ඒ සම්බුදු රජුන්ගේ එරුදිිය. මේ උදෑසනම සම්පූණ්ඩි ගණ අදුරකින් හාත් පස වැසී ගියා. යුද්ධයට සැරසී පැමිණි නාගයෝ එකිනෙකා බිහිතියට පත්වම තරන් මේ කළුවර බයම්කාරයි. සාමාන්‍ය කළුවරක් නෙමේ බදුරජාණන් වහන්සේ විසින් නාග්‍යෝ දමනය කිරීම උදෙසාම මවන ලද. සම්බුද්ධ හරදිෙන් මවන ලද මහාකලුවරක්. බයෝනා. බීතියට පත්වෙලා අනේ අපිට කවුද පිහිටවෙන්නේ මොකක්ද මේ වෙච්චි අස්පැත්ති කියලා හිත හිත ඉද්ද. බුදුරජාණන් වහන්සගේ ඌර්ණ රෝම දහතුවෙන්. ස්වේත ගන බුද්ධ රශ්මි මාලාවෝ විහිදෙන්ට පටන්ගත්ත කාන්තිමත්ව හාත් පස ඒකා ලෝක වෙලා ගියා. නාගෙ උඩ බලනොවා. උඩ බලද්දි තිරෝගරු භාග්‍යත් බුදුරජාණන් වහන්සේ පළඟක් පැඳගෙන වාඩි වෙලාඉන්නවා. දැක්ක ගමන් හිත පහංවී ගියා මේ නාපිරිසට හිත පහන්වෙන්ට හේතුව පින්ගතුනේ මේ නාගවූ පින්කර ලතිවුණු අය. බුදුකෙනෙක් දැක්කහම හිත පහදින්නේ පිනටයි. බුදු කෙනෙකුගේ සද්ධහරමය ඇහෙනකොට හිත පහදින්නේ පිනටයි බුදු කෙනෙකුගේ ශාසනය තුළ මේ කියා දෙන සොඳුරු පුවත් අහද්දී හිත පහදින්නේ පිනටයි ඒකට තමයි පින්න වාසනාව කියලා කියන්නේ ඒකට තමයි භාග්්‍යිය කියලා කියන්නේ. මේ නාගපිරිසට ඒ භාහග්‍ය තිබුණා. බුදුරජාන් වහන්සේ දුට්ට සැනිින් හිත පැහැදුනා. ප්‍රමාණ චිත්ත ප්‍රසාදිට පත් වෙලා වැඳ ගත්තා. ැන් එතකොට නාග පිරිසට පේනවා භාග්‍යතුන් වහන්සේට ඉහැලින් ඉතාම සුන්දර හරිම මනෝරම්ය වූ චත්‍රයක් දරාගෙන බැබලි බැබලි දේවරාජයකුත්තින්නවා. ද මිනාගයන්ත්‍ර වඩා මහේෂාක්‍යයින දෙවිවරු සමිද්ධ සුමන දෙවියාවත් නා පිරිසට පෙවුණනා නතුරු නාපිරිස තවක් කල්පනා කළ අනම මහෝත්තම කෙනෙක් ඇවිත්තින්නේ. මොකද ඒ මහෝත්තමයාටට වහන්සේට කොඩේ දරාගනන්නේ දෙවි කෙනෙක් එහනම් මේ සුළුපටු කෙනෙන්නේම යාවේ කතා කලා නාගෙවූ ස්වාමීනී ඔබ වහන්සේ අපට පිහෙට වෙනසෙක්වා බුදුරජාණන් වහන්සේ ආන්නේ වෙලාවෙේ නාග පිරිසට ධර්ම දේශනා කළා. භාගිතන හසෙදා ධර්ම දේශනාවේදී මේ සංසාර ගමනේ ස්වභාවේ ගැෙන කියා දුන්නා. මේ අපි යන්නේ එකනෙකා සසරක කියන එක හැමෝටම අමතක වෙන්නේ ඕකනේ. අපි සසරක යනවා කියන එක බුදු කෙනෙක් දේශනා නොකරන්නට පින්ගදුන අප අමතකයිනේද. අපිට අමතකයිනේ අපි තනි තනියම සසරක යනා අය මේ එකේක ලෝකවල අපි සදාකාලිකායි නෙවෙයි මේ සංසාර ගමනය අපි යනකොට අපට බලපාන කරමයක් තියෙනවා. අපි සිතකය වචනයේ මෙහෙවන විදිහට අනුරූපෝ මේ ගමනයන්ට අපිට සිද්ධ වෙල තියෙනවා මේවා අපේ හිත ඇ තුළේ කාවදින්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නාපිරිසට සසර ගැන කියල දුන්න. සාරය ගැන කියාදලා මේ සංසාර ගමනේ දුකින් දුකට ඇදදාන කෙලිස් ගැන කියල දුන්නා කෙලිස් කියලගැන්නම කක්ද. මේ හිතක් ඇතුළේ තමන්ට විපත පිණිස හටගන්නා මනු භාාවයන්ට. රාග දවේශමෝහ මූලික වෙලා ඒ ලාමක මනු භහවැන්න හට ගැන්නවා. ඔයිටික දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ මේ නව පිරිසට එකනෙකා කෙරෙහි එරෙහිවීමේ අනතුර හරි ලසනට පැහැදවා ඒ පහදල දුන්නේ පංගතුනේ මූලික ජාතක කතා හතරක් මුල් කරගෙන ඒක ජාතකය තමයි කාකෝලූක ජාතකය ඒළඟට වදාලා පන්ධන ජාතකය ඊළඟට වදාලා ල්ටු කික ජාතකය ඊළඟට වදාලා වට්ට ජාතකය මේ නාපිරිසට මේ ජාත කතා හතර කියනකොට සම්පූර්ණය දමනයවුණා. මෙච්චර නැගී තිබුණු මහා කෝපාගනයක් වහා නිවීගිය එනිසා අද මේ ධරමය යම් කේන්තියකින් දවේසයකින් පීඩා විඳන කෙනෙක් හොඳට ඇහුවත් එයාගේ ජීවිතය ගිනින් නිවෙනමයි යාගේ ජීවිතය දැන් සහර න්නවා මට මේ කේන්තිය ස්වාමින් වහන්ස නවත්ත ගණ්ඩ බෑ මට හරියට කේන්තියෙනවකින් ඒ කේන්තිය ගිනි නිවෙනෝමයි සැන්නසෙනෝමයි මේක සිහෙල් දිය දහරක් මේ සිහෙල්ලූ දිය දහර මේ දහම් දිය දහර ඇදැහැලුණි තිලෝගුරු භාග්‍යත් බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදුමුවෝ මටලින් එදා අසූ කෝටියක් නාගැයවෝ මේ දම්දිය ධාරී නිවීගියා එක සත්්‍යයක් ඉති ඒක සත්‍යය කියලා හිතේ දරා ගැනු පහන් සිතින් අද මේ ධර්මය ඇහුවෝ මේ දහම් කතාවෙන් ඒ රද්ධ වන්තයාගේ හිතේ ගිනිත් නිවෙනවාමයි බුදුරජාන් වහන්සේ මුළින්ම වදාව කාකෝලූක ජාතකය එම නැතම් මේ ජාතක කතාවට තවත් කියනවා උලූක ජාතකය මේ උලෝක ජාතිකය කියන්න කියා දෙන්නේ කපුටන්ගේ බකම වඋුණන්ගේ වෛරය හටගත්ත හැටි කපුටන්ගේ බකම වඋනන්ගේ වෛරය මුලදී තිබිලා නැතිය එකක් ඒ හොමද පස්සේ හට ගත්තේ ඒගෙන තමයි මේ කියා දෙන්නේ ඒ දවස් වලත් බහගගත් බුදුරජන් වහන්සේ වැඩවාසය කළේ සැවැන්වර ජේතවන ආරාමි මේ ජාත කතාව දේශනා කරන්ට පසුබිමයදෙද්ද. ඔය කාලි සත්තු අතරී පැහැදිලි දෙයක් දකිින්ට ලැබුණ කපුට දවල් කාලී බකමූුණ එක්ව දැක්ක ගම බකමූුණු පස්ස පන්න ගෙන ගිහිල්ලා බකමුණට කොටනවා. දටනත් දකිින්ට ලැබෙන ෝවා. දවල්කාලි බකමුනිෙක් දැකුත් එෙම කපුටු ඉද දෙන්නම නෑ පන්නපන්න කොටනවා. රෑකාලිට මොකක්ද වෙන්නේ කපුටෝටික එකට රෑම්පිටිං ගස්වල නිදා ගැනින්දිී බකම වුණු රෑටෙනවා. ඇවිල්ල මේකුන් මරලා ඔලු කඩලා බිමදානවා. සාමීන් වහන්සේලාට උදේ මේ සේනාසනේ ව පිරිවෙත කරද්දිි පින්ගතුනි හරිට අහුලන්ඩ සිද්ධෙනවා කියෙනවා කපුට ඔලු ඉතින් සාමන් වහන්සේලා මේ ගැන නිතර නිතර කතාාවෙන්ඩට පටන් ගඇත අයිසතුන මේක පුදම වැඩන්නේ හැම දාම කපුටන්ගේ ඔලු වහුලන්ඩෙපැයි අපි. පුදුම වෛරෑන්නේ මේකුන්ට තියෙන්නේ. දම් සබා මණ්ඩපේ තූග කතාවුණ. දම් සබ මන්ඩ පිට එක තුවෙලා සාහිනාසෙලා ඉදා කතාකරගරදිට තියෙන්නේ මේ කපුටු කතාව. ඇයි අයිසූතන මේ ප්‍රශ්නය කවදා ඉවරවෙයිද මේකුම් හැමදාම ඔලු කඩකඩ ඔළු කඩකඩ මේ හැමතැනම දාලාන විලාව ාගතුන් වහස වැඩම කළා. බුදුරජණන් වහන්සේ විමසුව මහනෙනි මා පැමිණෙනකට ඔබ කොයි වගේ කතාවගෙන්ද හිටියේ. කිව ස්වාමේණී භාග්‍යතුන් වහන්ස. අපි මේ කතාබහ කළේ මේ කපුටන්ගේ බකමඋුණන්ගේ වෛරය ගැන ස්වාමීනිි මේක කවදා කොහෝ මහට ගත්තාද මන්දස්වාමීනය කිව්ව. බුදුරජාණන් වහන්සේ වැදාලා මහනනේ, ඔය කපුටු බකමූුණ වෛරයේ කියලා කියන්නේ මේ කල්පය පටන්ගත්ත මුල් කාලෙම ඇතිවිච්ේක ඔක කල්ප ආරම්භේදී මහටගත් එකක්කිවා එතකොට භික්ෂුන් වහන්සේලා වැඳ නොස්කාරල ඉල්ුව ස්වාමේණි අපිට අතීතු පුවත සියල්ල දන්නා සියල්ල දක්න අසිරිමත් සම්බුදුනුවනින් දැක වධාරණසේක්වා ආ්‍ය වෙලාව භාගිතුන් වහන්සේ වදාලේ මේ සිදුවීම ප කල්පයේ හිටපු මිනිස්සු රැස්සීමක් තියලා ඒ රැස්සීමදී මනුස්්‍යෝ අතරේ ප්‍රධානයෙක්ව පත්කර ගත්තා. හො යම් තීද තීරණ ගැනීමේ නුවන්න සහිත ඉනගට හොඳ පුරුෂ ශක්තිය සහිත කෙනෙක්ව තමුගේ නායක විදිට මිනිස්සු පත්කර ගත මේක මේ පළමු කල්පේ මේ ලෝකයේ සකස්සලා ප්‍රතිවය සකස්සලා මුල්ම කල්පය වෙච්චි සිද්ධිය. මිනිස්සු එකතු ලා මිනිස්සුන්ට රජෙක් පත් කර ගත්තා. සිවපාවෝ එකතු සිව්පාව තමන්ගේ රජාවට පත්කර ගත්තා සිංහයාව. දැම් මේ කාලේ වෙද්දිී මිනිස්සුත් කතා කරනවා. සිව්පාවවත් කතා කරනවා. ඒළඟට මහාසයුරේ මත්සිෝටිකඒ කරාසි වෙලා තමන්ගේ රජවිදිහට ආනන්ද කියලා මත්සෙක්ව පත්කර ගත්තා. කාල මාළුවත් කතා කරනවා. ඊළඟට පක්ෂී කාණ්ඩේ අහසේ සැරිසරණ අයත් එකතුුණ දැන් අපටත් රජෙක් ෝන අපි කෞද්ද රජා විදිහයට පත්කරගන්නේ කියලා මේ පක්ෂය ඔක්කෝම හිමාල ප්‍රදේශට වඩ ක්තර ගල් තලාවක තමයි රැස්වුනේ. රැස්වෙලා තමුන්ට රජෙක් තෝරා ගැනීමේ කටයුත්තු ඔන්න දැන් ෙරීගෙන යන. ක ඒක කුරල්ලාව යෝජනාවනා ඒ යෝජනා ප්‍රතික්ෂේප වුණනා. අවසානයේ මේ සියලු කුරුල්ලො අතරී නිහේඩ වින්න කෙනා බකමූුණාව රජාවිදිහට සුදදුසුී කියලා යෝජනාවක් කාව. යෝජනාව කාාගෝ විරුද්ධත්ෙක් නෑ කුල්ලු සතුටුණා. නතුරලා කල්පනා කළ වූවිතින්. ආරස්සාාවටත් හොදයිනුම දහවල් කාලී ඔහු විවේකින් උන්නට රාත්‍රිකාල ඔහු අවදීන් ඉන්නේඒ නිසා බකමූුණ හොදැයි අපේ රජවිදිහට කියලා දැන් ඉතින් මේක දැන් සබහ සම්මත වෙන්න යන්නේ සබහ සම්මත වඩ තියෙද්දී එක පාර කපුට එෙක්ක ඉදිරිපත් වුණනේ කපුට එක් කිව්වා මට මගේ ඥාතිීන් ඥම් කතාවක් කියන්න තිවා අපි මේ කපුුටු පාර්ශවේ මේ සභහවට ඉදිරිපත් කරට යන් අදහසත් වේනවා කියලා මෙනු මෙහෙමකිවේ. නෑදැයිදි ඔය හැමෝම මේ රැස්වීමට ආවේ රජෙකුව පත්කරගන්නට දැන් ඔබහට සිදු වූයේ. ඉඳින් මටත් ඔබගෙන් දැන් අවසරයක් දෙනවානේ එකම වචනයක් කියන්ට නැගිට පෙරට මංආවේකිව ම මේ වචන කියන්ඩයි සූදානන්ගෙන මට අවසර දෙන්න කිව්වා පක්සින්. එතර පක්ෂියෝ කියනවා න් මිතුර වචනය ඔබේය අවසර අපි ලැබ දෙනවා. නිවැරදි යහපත් දේකට නං මෙහි ඉඩකඩ සලසනවා. පක්ෂයා කුඩා නමුත් නුවනට අපි තැන දෙනවා. නුවනැත්තා හැම තැනකම නුවන නිසා බලනවා. ෆක්ෂෝ කිව්ව හරි ඔබ ඉතින් ඔබේ අදහස ඉදිරිපත් කරන්ට. අදහස ඉදිරිපත් කරන්නට කිව් ගමම් බලන්ට කපුටා කියපු කතාව. නෑදැයිනි ඔබ මෙහි දැන්. රජකු තෝරා ගන්න කියා තුම් වරක්ම කීවේ බකම වුණා ගැනයි මුලට තියා. බලන්ට මුහු කෝප නැතිව ඉන්න විටත් මූුණ දිහා කිපුුුණ විටදි හිතා ගණ්ඩ මුගේ මුහුණ කොම කියා. කපුුට කිව්වා. දැම් මේ රජු පත්කරගත්ත වෙලාවේ කට මේ බකමූුණගේ මූුණ බලන්ට. දැම්ම රජාපත්වනනා විතර. පත්වෙච්චි ගම මේකාගේ මූුණේ කිසි හිනාවක් නැතිව මෙහිෙම මේ පුම්බාගෙන ඉදිද්දී. පුුණු මූුණ කහොමතියේද. ඒ නිසා මේ වගේ කිපිච්චි එකෙක්ක නං අපේ රජාවිදියට පත්කරගන්නුවට මේ කපුටු පිරිස කැමති නෑ. රජෙකු ලෙසට මේකා ගන්ට කපුටු අපට ඕනෑ නැතේ. එනිසා මූ තෝරනවට කැමැත්තකුත් අපට නැතිේ. කක් හරි එකහෙන්දා මේ මූුණේ පෙනුම මුල් කරගෙන මේ කපුටෝ ටික මේකට විරුද්ධ වනානේ විරුද්ධ වෙලා අවනම්බූකුත් කළා. ඒ අවනම්බුව බකමුණනට එවිලෙීම දරාගණ්ඩ බැරූගිය. ඒ ප්‍රධාන භකමූනටත් ඒගෙන රජවිදියට තේරච්චි බකමුණනටත් අනෙකුත් බකමුණු පිරිසරත් මේ දාගණඩ බැරූගයා එකකමූුණු සිට ට එක පාර කලබල වුණ කබල වෙලා කපුටන් වල්ලන්න පෙරට පැන්න කපුට ටික පැනල ගිය භකමුණ ට පන්නගන ගියා රැස්වීම මහා අවුලක් වුණා. අන්ති මේ ඉතුරච්චි කුරුල්ලො ටි කතා කලා දැන් අපි මේ රැසීම පටන් ගත්ත නිසා අපි මේ වෙරැ කරන්න ඕන කවුද රජු. අවසානයේ ස්වරණ හන්ස රාජයක්ක පක්ෂීන්ගේ රජු විදිහට සම්මත කර ගත්තගේවා ස්ර්ණහන්සරජය වනේ වෙන කවරු දෙවයකින් අපේ මහා බෝධි සත්්‍යයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහනිනි බලට්‍ර එදා ඒ කපුුටු පක්ෂීන් කතාකිරීමේ හැකියාවෙන් යුක්ත යුගයේ කපුටු බාහිර අංගලක්ෂණයක් මුල් කරගෙන ඒකට නින්ද කරන්න ගහිල්ලා ඒකට අපහාස කරන්න ගෙහිෙල්ලා නැති අවුලක් හදාගත්තා ඒ අවුල අදටත් තියෙනවා. අදටත් කපුටෝ බකමූුණෝ රන්ඩු ඒ විදිහමයි. ඒඇගේ කේන්තිය පාරම්පරිකයි දැක්කතැනු මරාගන්නවා කොටාගන්නවා. නමුත් බලන්න මේ පටන්ගෙන තිගෙන්නේ කවදද මේ කල්පි මුල තාමී ප්‍රශ්නී දිග්ගැහි දිග්ගහි දිග්ගැහහි යනවා ඇයි එකිනකා එකිනගාට වෛර කරනවා ගත් බදුරජාණන් වහන්සේ දේශනා කළලා නොවේද නහි වේරේනවේරාණී වෛර කිරීමෙන් නං කිසිදා වෛරය සංසිී දෙන්නේ නැත අවේරයේ නච්ච සම්මන්ති යම් දවසක වෛරය සංසිීදලා යනවාන එසේ සංසි දෙන්නේ වෛර නොකිරීමෙන්මයි ඒස දම්මෝ සනන්තනෝ එක සනාතන ධර්මයක් මේ සුළු සුළු කරුණු හේතු කරගෙන සමහරලාවට මහා කෝන්තර ගොඩනැගෙන්ට හේතුව එක පාර්ශවයකින් වත් අතාහරරින්නේ නැතිකම එක පාර්ශවකින් වත් අතහරින් නැතිකම ඒ නිසා පින්වතුනේ අපි අපේ ජීවිතය තුළ දැන් බලන්න මේ සත්ව ලෝකක සිද්ධ වෙච්චි මේ කතාව නාග පිරිසට බුදුරජාන් වහන්සේ දේශනා කළන්නේ මේ ක්‍රෝධයක කේන්තියක එකනෙකා හෙලා දැකීමක තියෙන අනතුර පෙන්න ලදින්ට සාමාන්‍යින් ඩ්ඩුවක් යුද්ධයක්ක යන්ඩ යනකොට එක නිකාව හිලා දකිනුවනේ සමහලාවට මූුණ බලන්ට වැරි වචන කියන්නද දැ මාම බෑන මේ රන්්ඩුවට ලැහැත්වයෙනකොට බෑනගේ පැත්තින් මාමට ඉතාම නරක වචන කියනවා මාමගේ පැත්තින් බෑනටත් ඉතාම නරක වචන කියනවා ඒ වන එකිනෙකාගේ හදවත් පාරවනවා හදවත් පාරණ වචනත් එක්ක තියෙන මේ සංසිද්ධිය කෙළවරක් වෙන්න ඇතිගින්නක්. එදා කපුටා අර භකමූුණන්ගේ හිත පාරපු නිසා ඒක විපාක අදටත් කපුට සංහතිය විඳනෝ. එදා ඒ කටඇරපු කපුට නිසා අදටත් කපුට බකමූුණංව දැක ගමන් ඇතිගන ත්‍රී කාලයේ බකමුණු පැමිණිල කපුටන්ගේ හිස්සේදිනවා. බලන්න මේ සුළුවෙන් පටන්ගන්න එකක් කොච්චර දුරදිගේ ඇතිනවාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සන්තානයක් ඇතුළි හිතක් ඇතුලි ආගාතය වෛරයේ හටගන්ට හේතුවෙන කාරණ අදහයක්ති නෝ. දස තැනක් මොල් කරගෙන ආගාතය එම නත්තං වෛරය ක්‍රෝධහය සන්තාන තුළ හට ගැන්නවා ඒ කරුණු දහයමනුවද බුදුරජාන් වහන්සේ වදාල මට අයහපත කලා කියලා වෛර උපදිනවා මට මෙයා අයහපත කලා කියලා වෛර උපදිනවා ඒළඟට සමාලාට මට අයහපත කලා කියලා නෙමි වෛර උපදින්නේ කෙනෙක් ගැන වෛර උපදදනවා මට අයහපත කරයි මේ නිනම් මට අයහපතක් කරන්න වගේ ආ එහෙම කියලා එහෙමත් වෛර බැඳගන්නවා එම්ම නැත්තන් මට අයහපත කරන්නේය මට අනාගතය හෝ අයහපතක් කරන්න පුළුවන් මේ යනවිදිහට මට විපතක් කරන්න යන්නේ කියලා එහෙම වයිට බැදගන්නවා තමන්ගුල් කරට වර බැදගන්නවා එහම නැත්තන් වයිර බැ ගන්නඩ හේතුනව කියෙනවා තමන්ගේ හිතවතා තමඟ ආදරය කරන කියෙනා තමන් සෙනෙහස දක්වන කෙනා තමන්ගේ සමීපතමයා මුල් කරගෙන වෛරය උපදිනවා තමන්ගේ හිතේ මගේ ප්‍රිය මනාප කෙනාට අයහපත කලා කියලා හටගන්නවා මගේ ප්‍රියමනාප කෙනාට අයහපත කරනවා කියලා හටගන්න මගේ ප්‍රියමනාප කෙනාට අයහපතක් කරන්න පුළුවන් කියලා හට ගන්නවා ඒේ කාල තුන මුල් කරගෙන හටගන්න. හිති වෛරේ ෛරය කියන බයංකාර වූ මනෝ භාවය ඇතුළේ හැට ගැන්නවා ඒවන් ඇත්තං උප දිනවා කියෙනවා තමන්ගේ සතුරාමුල් කරගෙන තමන් වැඩිය කැමති නැති තමන් අප්‍රි අමනාප තමන්ගේ සතුරුූ පුද්ගලයා ගැන යං කෙනෙක් මිත්‍ර භාවයන් දක්වන වන අපි අක මැති කෙනෙක් ගන්නවා අක මැති කෙනත්ත එක් තවකිෙනක එකතු වෙනවා ආංෙතකොට වෛරය හැටගැන්න කියනවා මගේ අප්‍රි අමනාප කෙනාට යහපත කළ මගේ අප්‍රි යමනාප කෙනාට යහපත කරමින් ඉන්නවා මගේ අප්‍රි අමනාප කෙනාට යහපතක් කරයි ආංහෙමත් වෛරය හටගන්නවා ඔය විදිහට පුද්ගලයෝ මුල් කරගෙන තමයි වැඩීපුර වෛරය කියන එක හට ගන්නේ කොරෝධය කියන එක හටගන්නේ තවේකත්තියෙනවා ඒකට කියනවා අස්ථානය කියලා. අස්ථානයේ වෛර වෙදගන්නවා හේතුවත් නෑ ලොකුට පුද්ගලයෙක් නෑ හැබැයි වෛර බැඳගන්නවා ඔන්න පාර ඇවි දෙගෙන එනකොට ගලක පයවදිනවා පයවදනට පස ිනිස්සුම මහපලවට බන්න නෙද. අ පයිවැදිචි ගලටත් බයිනවා එක් ඔය වෙන කල්පනාව ගිලා ගහක අත්තක ඔලුුව හැපෙනවා ඒ ගහටත් බයින. ඔන්නබ වැඩක් කරන්න ලැහැත්වෙනකොටම අහස නිකං එල්ලගෙනෙනවා වහින්ට වගේ අහසටක් බයිනවා තද පෑවිලියනවා පායනකොට පායනෝට බයිනවා එහෙමන දමිනිස්සු අස්ථානයේ කල්පනාවන් තොර ඇවිතගෙන ගිහිල්ල වැටක හැපවා වැටටත් බයිනවා තමයි මේ මනුස්සයගේ ස්වභහව වෛරය කියන එක පැත්තට කේන්තිය පැත්තට කෝධෙහි පැත්තට ච්චර බරයි පින්වදුනේ. සාමාන්්‍යන් මහාමාර්ගෝල වාහන පදවාගෙන යන අය හඩීයට කේන්තියඇත්තක් එකතු වෙනවාන එකේන්තියඇක් එකතුන්න ගොඩා කලාවට හේතුවවා. තමන්ගේ වෙහෙස නිසා තමන් පර ්‍රයින්කර ෙන කට පර ්‍රික වැඩ ක කිය තු. හෙසයින බරක් වෙනෝ ගමන ඒක දරාගණ්ඩ බැරුව බලවත් කේන්තිීකට පත්වෙන ඕනේ තමන්ට ඉස්සරහහින් ග්‍රයිවින් කරගෙන යන රියදුරා හෙමීට වගේන යන්නේ කේන්තිී හරි ඉක්මටට අපි කේන්තිය ක්‍රෝධය කියන එක අල්ල ගන්නවා වැළඳ ගන්නවා එකත් එක එකතු වෙනවා මේක මේ සංසාර පුරුද්ධ නිසාත කොහේද ගොඩාක් කල් පිඟවතුන මේ දීර්ග සසර එට හේතුව නොයකුත් කලේසියන්ට අප හිත් වසගවිමන ඒ වසගුණන ලේසා අතරී තියන ප්‍රධාන කලේසියන් වෛරය කේන්තිය කරෝධය. ඒ නිසාමොෙන් ඇති ඉක්මට ක්‍රෝධයට හිතයන්න ඇද ඉක්මට ක්‍රෝදේයට හිතය නවා අස්ථානයේ වෛර බැඳ ගැනීම හේතු කරගෙන ක නස් පැත්ති වඩ පුළුවන්ද. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්දන ජාතකේද පන්දන කියන ජාතකයේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෝධකේන්තිය මුල්කරගෙන කටයුතු කරන්න ගියාම අපිට නොතේරීම කොච්චර විනාසයක් වෙනවාද කිය එක. එක දශනා කරට හේතුනේ රෝහිණී නදිය ජලය බෙදාගැන්නඩ බැරුව ශාක්‍ය කෝලියෝ යුද්ධ කිරීම ඒ මොතේ තමයි භාගිතන් වහසමේ ජාතක පූතු පදාලේ ඒක සිද්ධ වුණේ පින්ගතුන වහෙම එක වලාහෙක්හෙටිය ඔය වලාහා කැලේ ඔහේ විවේකින් හැසිරෙනකොට මේ වලහට දකිින්ට ලැබුණ දට්‍ර අතුපතර විහිදිච්චි පන්දන පන්දන කියල කියන්නේ කොළොන් ගස් කෝන් ගහ කියලත් කියනවා ආන්නේ ගසක් පන්දන රුක්ෂයක් අතුපතර විහිතිලා හොඳයට හෙවන සහිතවතියනවා මේ රුක්ෂයට සත්තු නිදාගනින්වා විවේක ගන්නවා තර වලහටත් හිතුුණ මාත්ම පන්දන රුක්ෂයයට විවේක ගන්ට එහිතුවා හිතල මෙයා ඉතින් එදා විවේකකීම විවේකෙන් කැලේ ඇවිදලා හවස්කාලේ විවේක ගණ්ට කියලා ඔය රුක්ෂය ලඟට ආවා ඇවිල මේ රක්ෂය යට නිදාගත්තා හොද්දට නින්ද ගිහින් තිප්පේ නින්ද ගිහින් තියෙද්ද මේ රක්ෂයේ දිරපු අත්තක් මේ වලාහගේ ඇඟවට වැටනනේ දිරපු අත්තා කඩාගෙන වැටුනා සාමන්‍ය දේවල් හැබැයි වලාහට කේන්ද කියා ව උරුවරගත් අදට පාර වැදනා. වලාහට කේන්ති ගියා කේන්ති ගිහිල්ලා හිට වලාහා දොස් කිය අන්ට පටන්ගත්තා මේ රුක්ෂේ ඉන්න රුක්ෂ දේවතාවට. දැ බලනු පංගතුනේ ඒ යුගයේ ගැන මේ සිදුවීම වෙන යුගෙහි සත්තු පවා දැනගෙන දරතිනු මේ රුක්ෂ දේවතාවර ගෙන. වලාහාර රුක්ෂේ දේවතාවට බැනාඩ ගහන්්ඩ පටන්ගත්තා මංමල් මේ රුක්ෂේයට පුඩ්ඩා විවේක ගන්නට ඔහේ අකමැතියි. මං දැක් වෙන සත්තු විවේක ගන්නවා. ඒකුන්ට කිසිකරදරයක්නේ. මං විවේක ගන්නකොට මගේ විවේකයට තම ඉබාදා කරන්නේ. හෞද්ධයි මංවේකකාතාරින්නේ මං බලාගන්න මට අවස්ථාවක් ලැබුණම් මං බලාගන්නන් කියලා මේ රුක්ෂ දේවතාවට බැනබැෙන බැනබෙන වලාහ ගියා. රක්ෂ දේාවත් මේක දැක් දැකලා ඉතින් සංවයගින් මංගිති බුණෝ කරන්න මේ ගහය අත්තක් කඩම්වැටන කියලා. රුක්ෂ දවතාව නිහෙන හිටිය. මේ වලහා යනකොට මේ මනුස්සේ කෙනවා මඟ පොරෝකුත් තර පොරො අරගෙන මේ මනුස්්‍යයා ආවට මේ මනුස්සය වලහා දැකළ තැතිගත්තින්නේ. හේතුව ඒ යුගයේ ම ැතිගන්ඩ හේතු රණ තිබල නෑ දැන් අදන වලාහි මූනට මූුණ හම්බුනා කියලගන්නේ මනුසෙ හොඳනුම් වෛට පත්තිනවානේ මේ සිදුවන් වෙන යුගයේ හිෙමික්ත් තිබිල නේ වලාහාව දැක්ක ගමන් වලාහා මේ මනුසෑයට කතා කළා වලාහානොවා පොරොවක් අතිනු තරගෙන ඔබ මේ වනාන්තරය මුණු හොය නෝද මොකත් ඔබ බලාපොරොත්තු වෙන දැබවරගේ ඒකට කියනවා ම මේ වනයට පැමිණි මගේ කරත්ත නිින්වලල්ලට හොද සවිශක්තිමත් අරටුවක් හොයාගෙනයි. හොඳ සවිසක්තිමත් දැවයක් තියෙනවන මගේ මේ කරත්ත නිම්වලලුටි කහදාග නිින්වලල්ල කියලා කියන්නේ කරත්තයල් බාහිරම කොටස. කරත්තයක රෝධී තියනෝ පින්ගතුන මධද කටසට කියවා බොස් ෙඩිය කියලා. ඒනඟට අරකරම මෙහෙම හරහට තියන්නේ ඉරීරි ඒවාට කියනවා ගරාදී කියලා. අවසාන රවමට කියනවා නිම්වලල්ල කියලා. නිම්වලනෙන ගුඩක් ශක්තිමත් තියන්නේ පැමි ද දෙක තමයි පොත්තක ස් පර්ශන. එනිසා නිම්වලල්ලට හොඳ ශක්තිමත් දැවයක් හොයාගෙන ගොම ාවේ කිව. එතකොට වහ කියනවා මම දන්න ෝකිවහොද අරටු සහිතර රුක්ස ගැන ඇදකන මේ මනුසය කල්පනා කලා ඇත්තනේ වලහහිතින් නිතර ගස්වල මේ වනයේ සැරිසරණ කෙනෙක්න්නේ කිවහෙනම් මට කියන්ට කොකිවා මේ වනේ තියෙන යම්තාක් සල්ගස්සෙද්ද සල්ගසී අරටුව නිම් වලල්ලට සුදුසු නැත කිිහිරි ගස්වල අරටුව නින්වලට සුදුසු නැත. අශ්ව කරණ කියලා රුක්ෂයක්තියෙනවා ඒකත් එච්චර සුදුසු නැත. ඕකට හොඳම පන්දන රුක්ෂයයි කිව. දැම්මේ මොකක්ද මේ පිට කරන්නේ. අර ඇතිකර ගඇත වෛරේ. අස්ථානය වෛර වැැඳගත්තනේ මගේ ඔළුවට අත්තක් කඩාපාත් කළ මං අතාරන්නේය මේක කියලා. ඒක මේඉන්නේ. ඒක තමයි මේන්නේ කිව්වා ඕකට හොදදම පන්දන රුක්ෂය එතකොට මේ මනුස්්‍යය හනුව ඉති මට පන්දන රුක්ෂයයක් හොයාගන්නට තැනම් කපට කියන්න පුළුවන්ද තුර වලලාහඇ ම පෙන්න්නන්න. මං පෙන්න්නන්නම් ආං අතන තියනෙනවා එන්ට මගත් එක්ක කියලා මේ මනුස්‍යාව එකුතු කරගෙන ගියාන්නේේ මේ පන්දන රුක්ෂී ළඟට ව මෙන්න මේ රුක්ෂේ හොද්දාරටවත්ති නො මේක කපන්්ඩ පටන් ගන්න කෙවා ද රක්ෂ දේවතාවම මේ උක්කුම් බලාගෙන රක්ෂ දේවතාවට කරන්න දෙයන්නේ අර මනුස්සය කෙල්ලවරක ඉදලා ගහ කපණ්ඩු පටන් ගත්තා වලා හැරල යන්න කියියා වලහද හරි සන්තෝස මං වැඩේ දුන්නා එහෙම හිදන්නේ එහිෙම හිතීත වලා යන්න ගිය ිහිල්ල ටිකවෙලාවක් යනකොට දැන් රක්ෂ දෙ වයාගේ විමානී ටික ටික කැබෙනවා. දෙවිය දැන් කේන්ති පු්‍රණෝ දෙවිට දැන් ඔන්න වර හට ගත්ත දෙවිට හට ගන්නන්නේ කුමක් මුල්කරගන වෛර සිංතුන මට අයාපත කළ මට විපත කළ අස්ථානි වෛරයක් බැඳගෙන මට ප්‍රශ්නය කෙනම මං අතාරින්නේ. එතකොට බලන්න අස්ථානයේ වලාහා වැරදි මනෝභාාවයක් හිතට අරගත්තා. දැන් මේ දෙවා කරන්නෙත් ඒ වලහාගේ වැරදි මනෝභහාවේ මුල් කරගෙන වලහා කියන්තියෙන් දවේසින් කරුපකට මෙ අත් ඇතිකරගත් එමුකන්ද වෛරීමන මාතාතාරින්නේ. රුක්ෂ දේවතාව මනුසයකුගේ වේසින් අර ගහකපන තැනට නොවා. ඇවල් ඇහු අවබ මේ. මේ මහා වරුක්ෂය සිඳින්නේ කුමක් පිිසද කිව්ව මම මහා වරුක්ෂ සිදිට කල්පනා කළේ මගේ කරත්තෙයි රතරෝදේ නිින්වලල් ලහදාගන්ට ඒකට බොහොම හොඳයි කියලා මට වලාහෙක් කිව කිව මේ තොරතුර ඒ වහා කවුද කියහවා ඒ වලා හිති න් දන්න කෙනෙෙන නන්නෙ හැබැ දැන ගති මගේ මිත්‍ර ැකිවවා මනුසය හානවා මේ මනුසයක් කියනවා ඇත්ත වලාහ කියල තියන්නේ හරි කරත්තයක නින්වලල්ලට මේ රක්ෂය බොහොමගේ මේ රුක්ෂය අරටුව බොහෝම ශක්තිමත් වලහ කිව් කතාව හරි හැබැ උඹ දන්නවද මේක වුනත් ඉක්ම නිින්ම ගෙවෙනවා ඔබේ රථයේ නිම්වලල්ල හර්වි ගානට සකස් කරලා වලස් හමෙන් එතුවොත් ඔබේ රතේ සෑහෙන කල් පවතී කිවා ඒකට හොදම හමකිවව වල සම එතුනු මේවලසේ අහනවා ඉතිබල සමක් මංකොහෙන්ද ගන්නේ කනව ඉතින් දැන් අර වලාහ ඔබේ මිත්‍ර යන ඔබ ගිහිල්ලා ඒ වලාහාව එකතු කර ගන්න එකතුකරගෙන ඇවිල්ලා මෙතැන දීම මටලදාන්න කිව්ව. එතකොට ඔබට හොඳ අරටුවකුත් තම්බෙනවා හොඳ වලස් සමකුත් තම්බෙනවා හොඳ වලස් මස්්ටිකුකුත් තම්බෙනවා කිව. එතකන මේ මනුසයා කල්පනා කලා ඇත්තනේන්න ඒක යසයි අර වලා හඔයගෙන ගියා වලාහ අඩි පාරතිබනොයි අඩි පාරදිි හොයාගෙන ගිහිල්ල මේ වලාහාව එකතුකරගෙනව මිත්‍රයා මේ හටිකක් කපන් ඩමාරුයි වගේනේ මමේ ඔබෙන් උපදේශයක් ගැන්ට හොඳයි කියලා වලාහත්තාව වලාහා ඇවිදිල්ලා මෙතන ව මිත්‍රයත් ගැන මේ මනුසය ගැන විශ්වාසින් ඔහේ පාඩු ඉන්නකොට එක පාරමි මනුසය ඔසභගත්ත පොරොව වලාහගේ හිසට ගැහවා එතනම් වලහම උපරලෝගයා මේ මනුස්සයා හොඳට අ පන්දන රුක්ෂී අරටුවත් අරගත්තා. වලාහගේ හමත් අරගත්තා. වලස් මස්ටිකු තරගෙන ගිහිල පුච්චල කෑවා. අවසානයේ වෛරකරගෙන පටලැවිට ගියපු අයට මොනුවද ලැබුණේ. අවසා සිද්ධ වනේ කෝන් ගස වලසාටත් වලසා කෝන් ගහටත් යන ඔවනවුන්ට වාද විවාද කරගඩ ගිහිෙල්ලා ඕවුනොන්න වෙනසිච්චික කොහේ වහිතපු මනුස්සයක් සම්පූර්ණින් සැපේට පත් වනා. වාදය කරගඩ කියපු අය සම්පූර්ණින් වනසීගයා බුදුරජාණන්මහසේ වදාලා ඒව මේ මනුස්සානං විවාදෝ යත්ථජායති පරිද්දෙම්ම මිනිසුන්ගේ විවාදයක් යම් තැන කොපති ද එහි මොනරුන්ගේ නැටීමෙන් නටන්නා හු බඳුය රෙක් නටනොව වගේ මොනද නටනකොට මොනර හිතනවා හරි හැඩයි කියලා මගේ රංගනයේ සුපිරී කියලා මොන රහිතන්නේ හැබැයි පස්සෙලියේ. එයාවත් දන්නේෙ නෑ එයාගේ නොපෙන්ිය යුතු තැන පෙන්න්නගෙන තමයි නැටුම ඔවුන් ඔය වගේ මයි කියනවා වාද විවාද කර ගැනීම ක්‍රෝධ කිරීම එකට එක කිරීම කේන්තියෙන් කටයුතු කිරීම අවසානෙන් මොනර නැටුමක් වගේ සිද්ධ වෙන්නේ බදුරජන් වහන්සේ අවවාදයක්ක ලබික්ෂුන්ට. තංවෝ වදාමි බද්දං වෝ යාාවන් තෙත්ත සමාගතා එහිනිින් මහනිෙනි මම ඔබට මෙසි අවවාද කරමි. තොප කිසිවෙකුත් සම්මෝධත මාවිවාදත වාදවිවාද කරන්ටිපා සමගිගින්ට මාහෝත ඉස්ස පන්දන වළහයි පන්දන රුක්ෂය හිටපු දේවතාවයි වගේ නං වින්ටපා සමගින් ඉන්ටදැ බදුරජන්හන්සේ ඒ සමගිය කතාව එදා නාග පිරිසිට කිව්වනේ. චූලෝදර මහෝදර නාග රාජවරුන්ටත් ඊනගට එතන හිටපු අසූකෝටියකට වැඩි මහා නාග පිරිවරටත් බුදුරජන් වන්සේ කතාව කිව්වා. දේශනා කලා වාදවිවාද කරගන්ට එපා. සාමගගි මේව කේත සමගි බවයීම හිග්මෙන්ට්‍ර බුද්ධේ හේතන් පසන් සිතන් බුදුවරු සමගිය ප්‍රශංසා කරන්නේය. සාමගගි රථෝ ධම්මට්ටෝ යෝගක් හිමාන දංසති සමගි භවේ ඇලිච්ච අය ධර්මී හැසිරෙනකොට ඒ අයි කවදාවත් පිරිහිෙන්නේ නෑ. අන්නේේ මවවාද කලා. ඔය තමයි පන්දන ජාතක. ජන්සේ ලංකා හමට වැඩම කරලා පිව තුන්නේ පන්දන ජාතකේ දේශනා කළා කවදාවත් වාදකරගෙන එකක් කෙනාගේ ඇදකුද හොයාගෙන ඒවා කතා කර කර ඒවා හිත හිත තවත් ඇත්තික පැටලෙන්ට උත්සාහ කරන්න දෙපා ලෙහා ගණ්ඩ උත්සාහ කරන්න. මේ ජීවිතයේ කේන්ති අරගන්න ක්‍රෝධයෙන් පැටලනික ලේසි අපිටන පටැනිෙන තමයි අමාරුම් වැඩේ කියලා නෑ පටලවනික ේ. අමාරුමදේ තමයි ලෙහාගන්න එක. ලහාගැනීම ශිල්ප තමයි බුද්ධ වාසනය තුළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙහාගැනීමේ ශෙල්ප යංකිසි මනුස්සයකුගේ කායික ක්‍රියාව අපිට හිතට ප්‍රියපදන්න ඇතිවන්න පුළුවන් මනුසසිත් එකකට ජීවත්වනකොට එයා කටයුතු කරන විදි අපට හරයන්නේ. හැබැයි එයා කතාගන්න වච නොහොදයි. බුදුරජාන් වහන්සේ වදාලා යන්කිසි කෙනෙ කතා කරන වචන හොදනම් එයාගේ කායික ක්‍රියා කොච්චර සෞත්තු වුණත් එයාගේ කතා කරන හොඳ වචන ගැන හිතන්ට ඇ සෞත්තු කායික ක්‍රියා අයින් කරලදාට සාමන්‍ය වෙන්න ඕකනවෙනි මනුසික හොඳ ගොඩාක් තිබනත් ඇදීමයි යල්ලන්නේ ඇදමයි හොයන්නේ ඒක මත්තීමයි කල්පනා කරන්නේ සමහල්ලාවට හොඳ ගොඩාක් කියලා 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 හම මේමයි මේ හොදයි තම හැබැයි ඉතිං කියලා අරක කියන්න ද. හරියට තියෙන ඕනේ ඇදකුදේහෙවීම ඇදකු දහොයන ජීවිත පින්වතුන හරියට ඩස් බින් වගේ කැලිකසල භාජන වගේ කැලිකසල භාජනයට දාන්නේ කැලිකසල මිනිස්ු හොය හොල 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 කෙලිකසල භාජනට කෙලිස දා යාලාට නුසෙක් මොකහර යහ දාාන්න තියන ොයක් හ දාන තියනොයි ෙල්ල මොකහරි අතේතියාගෙන නගරවල හොයනෝදකලන ෙදම ොහහිත ස්පි ග. හොවෙලා හොලා ගිහිල්ල කැලිකසල දාන තැන්ට දානවා. ඇතැ මනුසයන්ගේ ජීවිත්ව පින්වතුනේ කැලිකසල භාජන වගේ නරක දේවල් සෞතු දේවල් ඇදකුද අඩු පාඩු එව්වතමයි තමන්තුරට පරෝගණි. කැලිකසර භාජනය ක කියලා කියන්නේ පිරිසිද ගන්නෙම? ිලගේ දේවල් එක තුරන්නුත් එෙම ජීවිතත් පිසිදු වන්නේ. භාගිතන් වහසේ වදාලායි නිසා කායික ක්‍රියා මනුස්්‍යයකුගේ සෞ වූනත් ඒ මනුස්සයාගේ වචනු හොඳනම් හොඳ වචන ගැන හිතන්ට හරියට මේ වගේ උපමාවක් වදාලා පාන්සකූලික භික්‍ෂුවක් පාරයේ වැඩම කරනකොට ඒ භික්‍ෂුවට දකිින්ට ලැබෙනවා අසූචි තැවරචි රෙදි කෑල්ලක් මේ පාරයින තිනෙන. කොඩේ පාසකොලිකු බික්ෂ ගද කරන්නේ. අසූචි තැවරච්චි රෙදිිකාඇල්ලේ අසූචි තවරනු කොටස ඉරලා අහින් කරලා හොඳ කොටස අරයන අසූචි තැවරච්චි එක අරයි යන්නේ ඔවු හොය වගේ අර මනුස්සයාගේ ඇද සහිත වූ කායික ක්‍රියාවහි තන්ට එපා කේන්ති ඇවිස්සන ක්‍රෝධය ඇවිස්සනයේ කායික ක්‍රියාව පැත්තකින් කියලා ඒ මනුස්සය කතා කරන හොඳද වචන හිතන්ට ඒ ගැන හිතලා හිතේ කරෝධයක් උපද්දන්න නැතුවීන්ට බුදුරජාන්හස දේශනා කළ ඇතැම්බිලාවට මහනිෙනි ඇතමක්ගේ කායික ක්‍රියා තමන්ගේ හිතට ප්‍රියඋපදවානවාාවඩ පුළුවන් හැබැයි යා කතා කනු වචන හරිනේ ය කොච්ච රහොදට කටයුතු කළන් ය කතා කරනු රටාව අපිට හරියන්නේ එතකට අපි ගැටෙන්ඩි කොතනින්ද කතා කරන රටාවෙන් ුදුරජන්හසේ වදාලා ඒ වෙලාවට කතා කරමික අමතක කරන්න ඕන එයාගේ හොඳ යහපත් කල් ක්‍රියාව පිහිතන්න ඕන එයා හිම කතා කරනවා තමයි නමුත් එයා කටයුතු කිරීම හොඳයි ය බොහොමෝද කෙනෙක් අපි ඇතින්න එන්න ඕනේ බුදුරජාන් වහන්ස දේශනා ක ලමී වගේ පිපාසින් පීඩිතවෙලා යන මනුස්සයකුට දියසවල් පිරිච්චි එක පැන්පොකුනන් දකින්න ලැබුණ දියසවල් පිරිලා ියේවල් පිර තිබුණ ට දියේසවල්ලොට යට තිනීම නොද පිරිසිදු අතුර මේ මනුසැමද කලේ අර දේසෙවල් ටික වවිීමමාතින් ඒයටම හට කරලා අර වතුලික ව්වා දේසෙවල් තියනවායි මේ චිකේ මේ වතුර වල ගණ්ධයක් නෑ කියලා ඒ මනුසය හම ගී නෑ ඒ අඩ නේ ඇතිවන්න හේතුමකක්ද ඒ මනුස්සයා පිපාසයකින් හිටියා ඒ පිපාසය වතුර පිපාසය ඒ වගේ ජීවිතයක්තල තියෙනවනම් මනුසයන්ගේ ගුණ දැකීමේ පිපාසය ඒකෙනට අගුණ ඇත්මඇත් කරලා ගුණීම දකින්නපුොළුවන්. ඊනකට බුදුරජන් වහන්ේ දේශනා කළ ඇතැම් මනුස්සයේ කන්න පුළුවන් ඒ මනුසයාගේ කායික ක්‍රියාව අපිට හිතට ප්‍රියෝපදදන්නත් නෑ ඒ මනුසය වචන කතා කරදි හිතට ප්‍රියූපදවන්නත් නෑ හැබැයි ඒ මනුස්සයගේ අදහසෝදයි. කල්ප. මනුසය ක අතාබහ කරනකොට මනුසයම විදිි ටයතු කරනකොට අප තරන ගේ ආකල්ප ගොමද කලා ආන්නේ ආකල්ප සස්වභාවය දැකලා ඒ ආකල්ප සවභභාවේ මුල් කරගන නොගැටන්න එතකොට මේකේ හදන්නේ කාව ද හැමතිස්සම හැමතිස්සිම හදන්නේ තමාවයි හොන්දට කාවදද ගන්න පින්හතුනි මේකීන කරණ මේකේ හදන්නේ තමාවමයි ගේ කායික්‍රයා හොඳයි හැයි වචන සෞත්තුවයි කොහොම හරි වචන හදන්න ඕන කියලා අනික්කෙනාවනවෙී හදන්න උත්සාහ කරමි. එයාගේ වචනනම් හොඳයි නමුත් කායික ක්‍රියයා සෞත්තුවයි කියලා කායික්‍රියා හදන්න නෙමේ යුත්සා කරන්නේ හදන්නේ කාවද තමාව තමන්ගේ හිත තමන් කල්පනා කරන විදිහ. මේක තමයි ප්‍රායෝගික එක එක් කෙන එක එක් එෙන හදන්න දඟන එක කවද්දාවත් ප්‍රායෝගිකනෑ කරඩ හිතන්ට හරි වටින්නේ තමන් හදා ගැනීම. ඒ හිතුවිල්ල පව වටිනුව. පුකදේ හිතුවිල්ල හරි ප්‍රායෝගිකයි කරනවා නොකරනෝ එක පැත්තගින් තිබුුණාවේ. අපි විගතුනේ මං වගේ හිත හදාගන්න ඕන කියලා හිතන හිතුවිල්ල පව ප්‍රායෝගයි නේද මංගේයින්තිගන්න හොදනේ. ඒ හිතුවිල්ල ප්‍රායෝගිකයි. මං ඇවිස්සෙන් නොහොදනෑ ඒ හිතුවිල්ල ප්‍රායෝගිකයි. මං ඉවසන්ට ඕන හිතු ප්‍රායෝගිකයි අසවලා ඉවසුවනම් හරි අපිහම හිතනවා ඒ ප්‍රායෝගෝ අසවලාමිහිරට කතා කලාන හරි ඒ ප්‍රායෝගිකනේ කොහොම ද පී ක ලාබන්නේ ඉති ඒ නිසා බුදුරජාන්සය හරි ලසනයි මෙහි විස්තරන විදිහ භාගිතුන් හස වදාලලා හරිරමේ වගේ මනුස්සයක් පැම්පිපාසාාව ඇවිදගෙන යනකොට මනුසයට දකිට ලැබෙනවා හොල වී ගවකුරයක වතුර මෙිම පිරිල්දි නෝ දැ ගවකුරේ යු හැඩේට හිටින්නේ. යුවකරු වගේ මෙ ගවකුරේ තු වතුර හිටලා. මේකේ වතුර චූට්ක් පිලදි න ද ගවගුරේක මහා ගොඩක් වතුරනේ නෙ. හැබැයි මේ මනුසයින්නේ අධික පිපාසයකින්. එතකොට මේ මනුසය මොකද කරන්නේ. අර ගවකුරේ තියන වතුර ටික හරියට සුනකේක් වගේ හතර ගාතින් මෙම පෙරලෙලා හිසිරු යර වත්‍ර ටික රලා අරගන්නවා. ඔහුට මේ අතකින් ගන්න බෑ භාජනයකින් ගන්න බෑ එනිසා කටතියලා උරණවා. ඒ වතුරු ඩිංගිත්ත ඔහුට වටී. ඔන්න ඔවගේ මයි යම්වනුස්සෙකුගේ කායික ක්‍රියා යම්වනුසෙකුගේ වචන සෞත් වනක් ඒ මනුස්සයගේ ආකල් පහරි හොඳනම් ඒ ආකල්පටික හිතලා මනුසය ගැන නො ගැටි ඉන්න. ඊලකට බුදුරජන් වහස දේශනා කලා අපි හතුම කෙනෙක්ින් නො මෙහෙම. කායික ක්‍රිය ගණ්ඩ දයකුත්න්නේ වචන ගණ්ඩ දෙෙකුත්න්නේ ආකල්ප ගණඩ දෙකුන්නේ. සම්පූර්ණයෙන්ම සෞත්තුයි. සම්පූර්ණම සෞත්තු ිට්ටු කර ගණ්ඩ වටින් නැති මනුස්සයකිින්ලෝ. ඒ මනුස්සයයා ගැන කිසිම හොඳක් නැති නිසා ගැටුනාට කමක් නැන්ද. නෑ. කිසිම හොදක් නැති මනුසයා ගැනවත් නොගැටිය යුතුයිම් අපට හතුරුකන් කරන්නෙන මනුසයා ගැනත් නොගැටිය යුතුයි ගැටීම කියන එකින් කේන්තිය කියනකින් ක්‍රෝධයකයනකින් වෛරය කියයනකින් කිසි කලෙකත් යහප තක්නම් උපදන්නේ නැත. කොහොම බීජයකින් කවදාවත් ප්‍රනීත රසති රුක්ෂයා කටගඩි නැත සිත්ත කරවිල බීජයකින්ගම දාවත් ප්‍රනීත රසවත් පලයක් හටගන්නේ නැත. ඒ වගේමයි පංවතන ආහපතකින් කගොහම යහපතක් කොප දෙන්නද. ක්‍රෝදය කේන්තිය ගැන බුදුරජන් වහස උපමාවක් වදාන. කෝධය කේන්තිය හරියට මෙන්න මේ වගේ කියනෝ. කොලප්පු වෙච්චි අශයකුගේපිටේ පිස්සු හැදිච්චි මිනිහික් නැඟ වගේ. කේන්ති ගැනීම? බදුරජාණන්සේ ඒ විදිහට යවමා කළේ. කේන්තිට ගන්න නිමිත්ත සමයි කුලප් විච්චි අශ්පය. පටිග නිමිත්ත එක්කෝ වචනමුල් කරගෙන ගැටනවා. එක්කෝ කායික ක්‍රියමුල් කරගෙන ගැටනවා එක්කෝ හිතුවෙලිමුල් කරගෙන ගැටනවා එක්ක ආහල් මුල් කරගෙන ගැටනවා. ආංගේ ගැටීම තමයි පටික නිමිත්ත. පටික නිමිත්ත ඔස්සේ හිතනවට කියනවා අයෝනිසෝ මනසිකාර. ඒ අයෝනිසෝ මනසිකාරය තමයි. ච මනස අස්පයාත් කුලක්පු වෙලා මිනිහටත් පිස්සු විනාසයක් නොවේද විනාසි විනාසයක් එනිසා විගදුනේ මේ බුදුකෙනෙක් දේශනා කරන ක්‍රම වේද ඔස්සේ අපි හිතන වනං අපේ ජීවිතයේ සැපයිම් පිරිහෙන්නේ නන්නේ. බුදුරජන් වහස වලා හොඳක් නැති මනුසය ගැන හිම හිතන්න කිවා. හරිට කාන්තාාර මාර්ගයේ කාතරමං විච්චි මනුස්සය ගැන හිතන වගේ. කාන්තාරය මැද මනුසේ කතරමං වෙලා ඉස්සරහට යන්නත් බෑ පස්සට යන්නත් දෑ ඒ මනුසයාට උරුම මරණයයි බේරිල්ලක් නෑ එතකොටේ මනුසයාට අනුකම්පා කරන්න ඔන්නේද අයෝ ඒ මනුසයයි කරයි. ඒ මනුසයට බේරුමක් නෑ ඒ මනුසයා දැන් විනාස වෙනවා ඇරෙන්ට විකල්පනැත්ත දුරජණන් වහන්ස දේශ කළ ඒ වගේ දැකලා ඒ මනුසයා ගැන නොගෙටන් ගැටිනපාගවා කේන්දයක් රෝධයක් ඇතිකරගන්න පාගවා. මේ සමාජයේ ජීවත්වෙන ඔය සවභාය යුක්ත කිසිම මනස්සය ගැන අපි නොගට සිටියයුතු යොතනින් හා මනුස්්‍යයකින් වනින් මනුසය කි බඳ කෙනින්ද. එයාගේ කායික ක්‍රියාත්තු දයි එයාගේ වචනත් දයි යාගයා කල්පත්තුදයි. සම්පූණින් හොඳ මනුස්සයෙක්. සම්පූර්ණ හොඳ මනුස්සයන්ට හිත ගට නැද ඒත් ගැටනෝ සම්පූර්ණ හොඳ මනුස්සේ ගැන හිත ගැනවා නම් ගැ තේරුම් ගැනෙනවා හොඳට සැප සනීපෙට ඉන්න මනුස්සේ ගැන හොදට සැපට හොඳ මන්දිරේක හොඳ උද්‍යානයක සනීපට සීතල වතර වීලා හොද පොහොසත්ව ඉන්න මනුස්සේ ගැන අපි ගැටුනා කිය ඇති පලේමකක්දඒ මනුසට සි හානියක් වෙන්නේ ආන වගේ දැකලා මනුස්සය ගන ෙන ැටීම අත්තරන දාට නොගැටනුසිත සුන්දරයි. ගැටීම කිය භාගවත් බුදුරජන් වහසේ කිසි සේතු වර්ණනා කළේ නෑ. එදා චූලෝදර මහෝදර නා පිරිස ඇතුළු ඒ අසූකෝටියක් නාග පරිවාර පිරිසට බුදුරජාණන් වහන්සේ කියල දුන්න ගැටීම කියනක චුට්ටක්වත් හොඳනෑ කියලලා තිෙරන්න. ලටුකික ජාතකය. ද මේ නටුකික ජාතකය නටුකික ජාතිකයේ සිද්ධිය මෙහම එකක්. ගොඩා කිසර කාලයේ වරනැස බ්‍රහ්මදත්ව කියන රජිරූ රාජ්‍ය විචාරමින් ඉද්දදිී. අපේ මහා බෝධි සත්වයෝ ඇත්ච වුණී උපන්න. කෙටි කාලයක් යනකොට මේ ඇත්තිෝනී උපන්න බෝධිසත්ව හස්තියා විශාල සිරුරක්තින මහා ලංකාර හස්ති රාජයකුණා. අසූ දහසක ඇත්පිරිසකට නායක හස්ති වුණ ඒ නායක හස්තිය බට පත්වෙල අස අසූ දහසක් හස්තිීම් පිරිවරාගෙන මේ හස්ති රාජය ඒකාලේ හිමාලේ වාසය කරනවා ඒකාලේ එක්තරා කැටකිරිල්ල කැටකිල්ල කියගන්නේ මේ පුංචි සතෙක්නේ ඒ කැටකිරිල්ල ඇතුම් එහැසිරෙන ප්‍රදේශයේ බිත්තර දෙම්මා. ඒ බිත්තර මෝරලාගිහින් චූටි පැටව් එියටආ තාම පැටවුන්ට මේ ඇවි ඉගිල්ලෙන්ඩ කරන්නඒගොලගේ තටු මෝරලනෑ අත්තට හොඳට මෝරලා ශක්තිමතලනය තා පැට්ටු අර පැන පැනවගේ තම ඉන්නේ. එදි ඉගලයාගන්ඩ බැරි මේ පැටවුටික රැකගෙන කැටකිරල්ලි වාසය කළ ඔය අතරේ අර බෝධිසත් අහස්ති රාජයා තමන්ගේ අසූ දහසක් ඇත්පිරිසත් පිරිවරාගෙන හරියට මෙනවා මෙතනි හ එකෙද දෙන්නේ නි අසූදාහක් අ කැටකිරල්ලි දැක්කගම බයවුණ අනිේ හොයි මේ දැඟ ඇතරජ ඇවිදින් මගේ දරුවන්ග පාගා මරා දමාාව ඇයි මෙමේ හිතුවේ ඔය කැටකිරල්ලිෝ පැට්ටු දාන්නේ පොලොවී පොලොට වන්න තමයි පටු දැන් ඉන්න උඩ නෙවේ අපි ුරල්ලොකිවම අපට ගොඩක් කලාලවට මතක් වන්නේ ගස්ූදන දැ මෙයාලා ඉන්න විම හස්තින්ගගේ වංගඩි වගේ ලොකු කකුලක හුොත්හෙම මේ පෙටව එක් තැනම විරයි. අසූදාහ කෙනකොට ලසූදාක ඇත්සේනාවක් කියලා කියන්නේ එක ඇතිකුට කකුල් හතරන කකුල් කොච්චරදද. හොඳරම බයවුණා බයලා මේ කැටකිරල් ඉසර හට ගියා ස්සරට ගිහිල්ල බෝධිසත් ඇත්තර ජාට වැඳගෙන කිව්වා අනේ අපේ ඇත රජනේ හැට අවුරුද්ධකින් මෙහා නොවැැටෙන බල ඇති උපන්න මහා වනේ ඇත් පිරිසේ රජ වූ මහා යසපිරිවර ඇති තොපොට වඳමිමං මය අත්තට එක්කොට වදිනෙමේ. හරි දුබලයි තවු මගේ දරු පැටව් අේ උන්න මරන්ටනං එපාකිවා. පව් ඉතින්ගේ කැටකිරල්ලි තමන්ගේ අසරණකමට ඇකිව්වා අේ කරදරයක් කරන්න එපා මගේ පැටවුන්ට එතකොට බෝධි සත්ත අහස්තිරාජය කැටකිරල්ල අස්වැසවා ල්ල මගෙන්මත් මගේ මේ අසූදාහක පෙරිවරෙන්වත් ඔබට හානියක් වෙන්නේ. අපි පරස්සමින් යන්න හැබැයි අපි මඟදී දැක්කා තනි අලියක්ෙනෝ ඒ තනි අලියා මේ පැත්තරාවූ තින්නම් ඔබට අනතුරත් වෙනවා. ඒ තනි අලිය හරි හිතුවක් කාරයි ඌනම් ඔබේ බසට දමනය වෙේද දන්නේ නෑ කටත් ආයාජනා කරන්නට ආයාජනා කරල දරුටි කරැක ගැන්ට අපෙන් කරදරයක් වෙන්නේ කියලා මේ හස්ති පිරි සොකෝටම දැනුවත් කළ මේ කැටකිරිලිගේ පැටවු ඉන්නවා අය පරිසමින් ඉන්ට කියලා තිනර අස වූ දහසක් හස්තීන්ගින් තමග පැටවුම් බේරගන්ට කැටකිරිලට පුළුවන්ගුණා හැබැයි ඊට ටික වෙලාවකට පස්සේ කැටකිරිලට පේනවා තනි අලිය අයනවා අලියාව දැක ගම මේ කැටකිරල්ල ඉක්මට ඉස්සර හැට ගිහිල්ල අර වගේම ආයාචනා කළ අන මගේ දර පැටව තාම දු දුබලයි අනි උග මරන්ටන එපා කැටකිරිල්ලගේ ආයාචනය හපු තනි ඇලියා උඩගුණා උඩ වෙලා කිව්වා එම්බල කැටකිරිල්ල දැනගියති. ම මරාධනවා තිගේ පුංචි හැතිකරේ. අන්තිමාසරනති කුමක් කරන්නද මාහට ගේ ඟට ආවතින් තීවැනි ලක්ෂයක් වුණත් මේ වම්පාදෙන්ගේ හැමම මං කුඩු පට්ටන් කරල දානවා. තීට කිසි සමාවක් නෑගලා කිසි හිතක් අනුකම්පාවක් නැතුව අර තනි අලිය අහර පැටවුග පෑගෝනි. පැටවග පාගරල චප්ප කරලා මේ කැටකිරල පායගන්න හැතුව කැටකිරල්ල මඟැරිය. මගේල්ල ඉහල අත්තකට ගිහිල්ලා ඇය එඩුව. දැකර ඇත මහා ලොකු දෙයක් කලාාවගේ ඒ ඇතයි යනෝ. යද්දීමී කැටකිරල කිව්වා. එම්බල චන්්ඩාල අලියෝ හැම තැනදිම ඇගේ පතේ හයිිය වැඩක් නෑ. හැම විට අසත්පුරුසයාගේ බලය අනුන්ට හිංසා පිණිසයි පවතින්නේ. මයි අසරන පැටව් මැරූ එකට මං සෑහෙන විපතක් කරලයි නවතින්නේ.ඇතකටකිරල්ලගේ හිතේ මගද හටකගත්ත මෝභාවය ගෙහි තැතුල උපන්නා අධධික්ක දේශයක් අධධික කරෝධයක් පලිගන්න ජේතනව ආතාරන්නය ම මේක කියලා මොම දරුණු හැඟීමක් කටගත්තා දැ කෙනකට හිතෙන්න්න පුළුවන් මේ ජාතක කතාවද ඉති ඇත්තන අපපා ඒ අලිය වැරදිනේ ඒ අලිය කරේ අමානුෂක වැඩන්නේ ඒ අලිය අට නම් වැඩක් දෙන්න ඕන කෙනකට එම හිතන්න පුළුව හිතට එකක හේතුව පින්ගතුන අපි බලන නාටය අපි බලන චිත්‍රපටේ අපි කියවන පොත්තපත අපි සමාල්ල ඩහන්ඩලැබිෙන සින්දු ඒවගේ තියෙන්නේ අසාධහරණයට එරෙහිව නැගගේ හිට පල්ලා ඒවාගේ තියෙන්න්නේ ක්‍රෝධය කේන්තිය පලිගැනී මවසුනදේ එතකොට කෙනකට හිතෙන් පුළුව මේ වගේ වෙලාවක නම් කොරෝදය උපද්ධ ගත්තාට කම් නැත්ත කියලනේ. කොරෝදයට සාධහරණයරය දෙන්න බැරිද පුළුවන්. හැබැයි කරෝධයට සාධාරණි කරණය දීම හෝදද අන් මේක තමයි මේ ජාතකපුත් එත ෝරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කැටකිරල්ලි අර මහා හස්තියාගින් කැටකිරිල්ලවගේ සෑහෙනු ගුණයක් ලොු හස්තියාගින් පලිගට තීරණය කළලා කොහොමද මේ පලිගැනීමේ උපාය කපුට එක්ව හිතවත් කර ගත්තා. ඒ කපුටාත් එක්ක හිතවත් වෙලා කපුටා තමන් කියන ඕන දෙයක් කරන කෙනෙක් බවට පත් කරගත්තා. එතකොට මේ කැටකිරල්ලේ දවසක් කපුටාට කියනවා අනේ බලන්ටකෝ අර තනීෙන් හෙසිරෙන මේ පැත්තේ කරක්ගහන අලියක්කි න්න නේද ඔය අලයා? ගේ පැටවුන්ට ිහිම විනාසක් කළා මට උහුල ගඩ බෑ මට ඔබගින් එකම එක උදවක් කරට ඕන මං යම් දවසක යම් මොහතක කියනවා අනං ආංග කියන මුොහති ඔවුන් ඔය කැට මේ හස්තියාගේ ඔය අලියාගේ ඇස් දෙක සම්පූර්ණයම අන්දවෙන්ට ඔබේ ඔය තිවුණු හොටින් ඔය ඇතගේ ඇසල් කටන්න පුළන්ඳ කියලා ක අපට හිතවන්නේ අපටක වහර හැරි ඔයා වෙනුවයි මංගේක කරලා දෙන්න කිවවා දැන් ඔන්න පොරුන්දු කරව ගත්තා. එටමස මේ කටකිරල්ලෙට හිතවතෙක්ක දි ීටියා නිලමැස්සික්. එ නිලමස්සාට ඇ ළඟට ගිහින් කතා කරලා කිව්වා. මේ කැලේ ඉන්නවා තනම හැසිරෙන හරි දඩක්බ අලියෙක් මන්දැන් ඒකාගේ ඇස් දෙකර සම්පූර්ණය අන්ද කරන්නට වැඩේ බාරදිෙන්ට කතා කරගනයි තියන්නේ. ඔබට මඟ ඔබට මට උදව්වක් කරන්න පුළුවන්ද. උදව්ව තමයි. කපුටා විසින් ඔය අලියගේ ඇස්ස අන්ද කරාට පස්සේ ඔය අලියගේ ඇස්ටික සම්පූර්ණිම්ම ආසාධනය වෙන විදේශ. ඔබට පුළුවන්ද කිය ැහුව මේ නිලමැසි බිත්තර දාලා වනවෙඩ සලස්සන්න ැ පණුව ගහල සම්පූර්ණෙන්ම වන වෙලා උනගන්නවනේ අලියට උනගන්න ගාන්නට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා එතකොට නිලමැසි ඒකට ඒකතු වුණ ඒයට පසේ මේ කැටකිරල්ලි තම හිත වෙත කිටිය අය තමයි ගෙම්බෙක් ගෙම්බත් එක කතා කලා ගෙම්වාගෙන් ඉල්ලි මක් කලා මෙන්න මෙහෙම එකක් මං යම් දවසක සංඥාවක් කරනකොට සංඥාව කරද්දි ඔබට තියන එක දිගට කයගගහ කෑගගහ කෑගගහ අසවල් වල තියෙන තැනට පැන පැන අන්ටයි ඒක තමයි ඔබෙන් කරට ඕන්න ඔබට පුළුවන් කෙීම මගේ මටිය උදව කරට එතකට ගිම්බත් පොරොන්දු වනා දැන්ගන්න නිලමැස්සිය සම්පූර්ණයෙන්ම තමන්ගේ පැලෑන ක්‍රියාත්මක කළ පැලෑනමකදද අර කපුටාට අන කරලා මහා සරීරයක් තියෙන ඇතාගේ ඇස් දෙක්ක අන්ද කලා. ඇස්ස අන්ද වනාට පස්සෙ මේ ඇතාට දැන්කර කියා ගන්න දෙයන්නේ. අන්දකාරයි යනේනමන හැබැයි එට මෙහට පැද්දි පැද්දි මේ ඇතා පුළුවන් විදිහට ගස්වල කොලාතු කඩාගෙන කෑවා. ඊට පස්සේ නිලමැස්සා මේ තුවාෙ වෙච්චි ඇස් දෙකට මැසි බිත්තර දාල ඇස්දික වන කලා අලිය උන ගත්තා. දැන් හොඳටම පිපාසයි. පිපාසින් මේ අලිය අතුු හොයාගෙන යන වතුරු හොයනකොට අලිය එක මිකයි බැලුවේ. වතුරක් තියෙන තැන ඇහෙන සද්දේ. වතුර තියෙන තැන සද්දේ තමයි ගිබි සද්දේ. එතකොට කැටකිරල්ලි යන කලාර ගෙම්බාට දැන් සද්ධි කරටය කියලා මේ ගෙම්ා ගිබි නාදේ දදිදී දිදී. අලිය හිෙමීට හරෝගෙනාව මහ දරුණු ප්‍රපාතිකට ප්‍රපාතින් පල්ලට මේ අලියාව පෙරලලා මෙැරුවා. අලිය මැරුුණට පස්සේ මේ කැටකිරල්ලි අලියාගේ සරීරය උඩට නැගලා ඒ සරීරය උඩ එහාට මෙහාට ඇවි දැවිත මන්දැන් ඇවිදින්නේ මගේ හතුරගේ පිට උඩයි කිය හිනහින්ට පටන්ගතකි නොම කැටකිල්ි ඉතිං භාගතන් වහන්සේ දේශනා කළ බලන්ට මහනිෙන මේ පුංචි සිව් දෙනා කපුටයි කැටකිරිල්ලියයි මැඩියයි නිලමැස්සී එකතුවෙලා දැ සරීරෙන් චූටි කැටකිරිලිකිවත් පුංචි කපුටත් මහාලොකුණේ පුංචි නිලවස කොහොමච්චූටි ගෙම්බත් එදාම පුංචි. මේ හතර දෙනා එක තුවෙලා. මේ හතර දෙනාව එකට තියලා එක පියවරකින් පාගල චප්ප කරන්න පුළුවන් තරම් මහා විශාල ශරීර ඇත්ත අර ඇතාව සම්පූර්ණි විනාස කළා. සමගිය නිසා සමගිය නිසා නේදක කළේ සමගි වුණ එක කතාවකටාව සමගි වෙලා එක කතාවක රැවිල්ල කරපු දේ හරිද. වෛර බඳිනා අයගේ ඒ වෛරයේ හැටි බලන්ට හොද හැටේ බුදුරජාන් වහසි වදාලා වෛරය කියන එක පටලොව ගත්තහම ඒ වෛර කරන අය ඇගේ හැටීටනෙවෙේ වැඩ කරන්නේ. තෙරනාද කියවදේ. වෛරය කියන එක යං හදවතකට ආපුුවම යම් සන්තානයකට ඒ පුද්ගලයා තමන්ගේ තරමට නමි වැඩ කරන්නේ. මේ පුංචි සත්තු අර මහා විශාල සද්ධන්තය වනසලා දැම්මා. තමන්ට අප්‍රිය කෙනෙකුම් ගැනවුවත් සි වෛරයනං ඇතිකර ගැන්ටේ පා ඔන්නු භාගිතු නාසිකරපුවවාදී. තමන්ට කෙනෙ කපපිරියවුනත් ඒ අප්‍රසන්න කෙනා ගෙනවත් වෛරයක් නම් කිසිම දගසක යේ සන්තානය තුළ ඔය හිත තුළ ඇතිකර ගැන්ටේ පා කියල බුදුරජාණන් වහන්සේ. ඒ ජාතක පූත කුමක්ද ලටුකික ජාතකින් එදා දේශනා කලා. ති නාග පිරිවරට මේක කොච්චර වටි නවවාදයකන්න ඇද. දැම්මේ රඩුව කරගන්නට න්නේ හතුරු නෙමේය ඇත්තරම මාමයි බෑනයි දෙන්නා. රඩුවට සූදානොමඒ රන්්ඩුවකින් කොච්ර විනාශසයක් සිද්ධ වෙන්ඩ පුළුවන්ද ක්‍රෝධ කේන්තින් කොච්චර විනාසයක් සිද්වෙන්නඩ පුළුවන්ද. එනි සපංග තුනේ ක්‍රෝධ කේන්තිය කියන එක බයංකාර අනතුරක් විදිහෙනම දකින්නෝද. තමන්ගේ සිතක් ඇතුළේ කිසි විටකත් හටගන්ට ඉඩ නොදෙන. දුටුසනිින් වහා පලවා හරින දෙයක් බවට පත්කරගන්නට ඕන කේන්තිය. ක්‍රෝධය. එකේ ක්‍රමවලට ක්‍රෝධය සාධාරණී කරණය කරර එන්න පුළුවන් හිතේ තුළි නෑනෑ මෙහෙම කලා මට මෙහෙම කලා මෙහෙමලා මෙයා මෙෙයි නයා සමාජයට අහිත කරයි නොයෙක්දේ එන්න පුළුවන්. මේ නොයෙක්ද වවි තම ඉදිරිපත් ෙන් නඕනෙ කියලා හැඟීමක්ෙන්න්න පුළුව. ඇැයි යඳු ගන්නවන මගේ ළඟ තියෙන්නේ කුමක්ද කියලා. තමන්ට තමන්ගේ ළඟ තියන අකුසලේ අඳන ගන්නඩ බැරි වුුණොත් තමන්ග විපතය එහෙලන්නේ බාහිර පිරිසක් නෙමේ තමන්ගේ අකුසලමයි. බාහිර කෙනෙකුට කරන්න පුළුවන් විපත හරි සීම සහිතයි පින්වතුම. බාහිරහතුරකට අපිවු මරන්න පුළුව අපි වනසන්න පුළුවන් අපි වෙක්ක තැන් කරන්න පුළුවන්. ඒවගේ දයක්තමයි බාහිර හතුරෙකුට කරන්න පුළුව උපරමය. බාහිර හතුරකට බෑ අපේ සුගති අහිමි කරන්න. බාහිර හතුරෙකුට ඒ හතුරු ක්‍රියාවකින් බෑ අපි දුගතිය හෙලන්න හැබැයි අපේම කේන්තිය අපි උදුගතිය හෙලනවා අපේම ක්‍රෝධහය අපි දුගතිය හෙලනවා අපේම හිතේ හටගන්න දැවෙන වෛර අපි ුදුගතියහලනවා. හරි භයංකරයි. එද එනිසා වෛරය ගැනවිහිම අඳුරගත්තුත් වෛරෙන් බේරෙන්ටමයිය අඋත්සාවත් එන්න ඕේ. ඒක ගැන භාගිතු වහස වදාලා හරි ලස්සන පුවතක්. කරදරේක වැටුන කෙනා ඉන් මිඳමට නොසිතයිනං නැත සෙත සැලසෙන්නේ තන් කරදරයක වැටුනා කියලා තේරුම්ගත්ත කෙනකාරදරෙෙන් මිදීම පිණිස පවතින්න ප්‍රතිපදාවකට නැත්තං එයට සිතක් සැල්ලසෙන්නේ එ හැමදාම කරදරයි. ඒ අරතය බුදුරජන් වන්සේ පැහදපු විදිහ හරි සුන්දරයි. ඒක වනේ සැවැනුවර එක තරුණේ කෙටය හතලි ස්කෝටීක ධනයට උරුමකංකිපු හොද සිටු තරුණ එක. සිට තරුණය බ්‍රහ්ම ලෝකින් ආපු කෙනෙක් ය මනුස්සලෝක උපන්නේ බ්‍රහ්ම ලෝකින්න් ඇවිල්ලා එනිසා යාට තිබුණ බ්‍රහ්ම ගති බ්‍රහ්ම ගතිය මොකක්ද ය ගොඩාක් සරාගී නෑ ය ගොඩක් කාමිං ඇවිස්සල කාම පිස්සුනෑ ඉතිං සාමාන්‍ය තරුණවයිසට එනකොට ගෑනුලමයි ගැන තරුණ කොල්ලෙකුගේ හිතේ හටගන්න හිතුවිලි මේ තරුණයන්න තිබෙන ක් මේගේ තරුණෝටික කල්පනා කලා අපේ මිත්‍රයාව කොහුමහරි ගෑන් ලොමිකට හද කරවලා ගෑන් ලොමික එකතු කරන්න ඕන. මේකට මොකක් හරි පැලෑනක ෙදැන්ටුවුන කියලා මේ කොල්ලෝ ටික මොකත කෙලි මේ තරුණයාව කාබරයකට දාලා වෙසගනක්ක ගල්ල බලින්ම මේ කාමරයතුරට දාළ දරවහවා. දෙැන් කාම්බරය ඇතුළේ වෙසගනක්ක එක මේ තරුණය තනෙවුණ.විසගන ැලූ හරි කඩවසං කොල්ලි කහොමරි තරුණාව අල් ගන්නට ඕන කියලා වෙසගෙන නොඒ ස්ත්‍රී මායන්දාන්න පටන් ගත්තා මේ තරුණයට හිත යන්නෙම නෑ. අවසානයේ මේ වෙසගන මේ තරුණයගේ හිත ගන්නවී කියලා හිතල කොක්කඩලල හිනහ වෙලදනවා. මහා සද්දිෙන් හිනාාවන. එතව මේ තරුණයා මහා සද්දිෙන් හිනාාව වෙන මේ ස්ත්‍රියාව දිහා බැලුවවා හොඳට ඇස්ත කරලා මුොකු මේ ගෑනට පිස්සුවක්ද ඒ ඇසරලා බලනකට වෙසගනගේ දසන් වෙසගෙනගේ දත්්‍රික මේ තරුණයට පේනවා. සාමාන්‍යන් ස්ත්‍රියාවකගේ හිනහාවත් එක්ක දත්්‍රික දකිනකොට පුරුෂයක හිත කැලඹෙනෝනේ. හැබැ බ්‍රහ්මලෝකෙන් ආපු බ්‍රහ්ම ගතිය තිබ්බ නිසා. මේ තරුණයට හෙමි හිතුෑ. මේ තරුණයට එක පාර හිතුඉල්ලකාව. චිකේ. ගදඳ හන්නෙල ැවිච්ි දත්ට නොවමේ. නමේතුනනේ. මේ තරුණට වෙන මුොකුත් පේ වන්නේ ඒ හිනාවතුළ. සාමාන්‍යෙන් අපි හිනාවට ඒක වර්ණනා කරනවනෙනෙ. අපි සමාල්ලට හිනාව ගෙන කියනකට අපි කියනවා ඒ හිනහවත් එක්ක මුතු කැටවගේ දත්වවුණා නොයෙක් දේ කියේනවා. මේ තරුණයට ඒවාවනේ. ඒ තරුණයටට පාර හිතට කෙලා තැවිච්චි දත්තටන මේ පිළිුළක් හටගත්ත මේ තරුණ ැකුවා ආ ඇති ඇති ඇතිදේ. දැන් කරුණ කරලලා දර ඇරගෙන යන්න ලියටකිව. එතුර මේ ගෑනුලමය පිටත්වෙලා ගියා. පිටත්වෙලා යද්දී මේ ගෑනුළමයාව මේ වෙසගනව වෙනපුරුසයෙක් තමන්ගේ ගෙදරට ඳව ගත්තා. ඒ පුරුෂයා මේ කාවන්තාවට දින හතක් යන්න දුන්නේ. දින හතක් තමන්ගේ ගෙදර තියාගෙන ඇත්තක සතටුණා. ඇව බලාගන්න ඇගේ මෞතුමියයි ඇගේ සේවක පිරිසයි රජුරුවන්ට පැමිණිල්ලක් කර අපේ දුවවා අහවල්දවසි අසවල් සිටි පුත්‍රය ගැනිවසට ගියාය ඒ ගියා ගියාම යාවි නැතිය අනිවාරයෙන් අපේ දුවට අනතුරක් කියලා කියලා. එතර රජතුම මේ තරුණයව ගෙනල්ලා මේ තරුණයගේ ගැහුවා. මොකදද අර කාන්තාවට වනේ තරුණයකුවා දෙවනි එදාම් පිටත් කල ඇරිය හොන්දන්නේ නෑ. මම ඇත්තෙක්ක හිම දීර්ග ඇසුරක් මොකුත්තුන්නේ ගේ මහොතම පිරත්ක ලැරිය ොම දන්න නෑැකිවා. රජරෝකිවවා දැන් වහාම ඇව ගෙනත් දෙන්න පුළුවන්ද මේ තරුණය කිවවා නේ මට ඇගේ මූනෝොත් මතක නෑ මට මැකිව ඇයව ගෙනත් දෙන්න. රජරකිවා එනම් මේකා එකකතු කරගෙන ගෙල්ලා හිසගසාදා පල්ලා. මේ තරුණය නැති ප්‍රශ්ික පට ලැවුණනේ. පට ලැවිල්ලා දැන් වදකබෙරේ ග හා මේ තරුණයාාව වේකතු කරගෙනය නොමරන්ට මේ තරුණයාගේ හිත හරිපුදුම හිතා. මේ තරුණයට කේන්ති ගන්නට කොතිකුද්දේවල් ඇද්ද මේ තරුණයට හිතන්න තිබා අපි මේ වෙසගනක් නිසා මේ නොසන්ඩාල ගෑැනියක් නිසාමට වෙච්ච දෙයක් කියලා වෙසගන ගැන දේශේ ඇතිකර ගැන තිබුණා. රජ්ජුරුව ගැන මේ මහ රජා දුරදික බලලා තේරණ ගන්න නෑ හේ හිතනවාට තීරණ ගන්නවා කියලා රජුරෝ ගැන කේන්ති ඇතිකර ගන්න තිබුණා තමන්ගේ මිත්‍රයු මම පාඩුවේ හිටියේ. පාඩුව ද මේ කාන්තාවක්කව ගේ ගහණඩ ගහිල්ල සම්පූර්ණ මට නස්පැත්තිගෙනාවේ මගේ යාලෝටික මෙහෙම කේන්තිකණඩ තැන් තිබබෙන දෝන තර ඕන තරන් තැන්තියද්දී ඒ තරුණ ඇහෙදෙනවා මේ සසර සංසාර ගමනේ අන් වෙච්චි නිසා තමයි නොකළ වැරදි වලටත් පටලවි පටලවී කරදර ගොඩක් බුදුරජාණන් වහන්සේ වදාලනේ සංසාරය දුක්්‍යතයි කියලා මේ ගිහිෙ දරක වාසය කරන්න ගිහිල්ලා මේ දුක්ඛිත සසරි මංම ඉරණුම් විදිින්නේ. මම යම් විදිහකින් මොකක් හෝ උපායකින් මොකක්කෝ ආශිරවාදකින් මම් මරණින් ගැලවුණුත් හෙම මං මහන වෙනවා වෙනවා මයි. ගිහිෙදර මොහොතක් කරඇඳෙන් නෑගෙලා මේ තරුණ ඇයි ලේ අදිෂ්ඨාන ැහිතර ගත්තා ඒ හිතට යදිෂ්ඨානි ගන්නකොටම අර වෙසගනට වදග බෙරි ඇහිලා ඇ ජනීන එල්ලා බැලුවා බලද්ධ මෙන්න තමන් හිනාවෙච්චි ම තමන්ව පන්න ගත්ත කඩවසම් පුරුෂයාව මරන්් එකතු කරයි යනවා ඇට දුක හිෙතුුණ. එක්මට ැහැලැවිල රාජපුරුෂයගෙන් හවා ඇයි මේ මොකෝ රාජපුරෂය වැලුව මේී දැන් නැතිවුණය කියලා හොයයින කෙල්ලම ඉද. ඒ කෙල්ල විදිරි පැත් කලා රජුලඟට රශ්නය විසඳන. අර තරුණය නිදහස් වන නිදහස් වෙච්චි ගමන් ඒ තරුණයා ම්මගේ තගේ අවසරගෙන බද්ධදාසනි මන වුුණ ඉතාම කෙටි කළයි. රහතන් වහන්සේ නම බෞට පත්තුනා. කරදර කරදරේක වැටුණු කෙනා ඉන් මිඳමට නොසිතයි නම් නැ සෙත සැලසෙන්නේ. ඉන් මිදෙන්ට්‍ර වෙන කරදරයකගේ ගහගන්න හොඳනෑ. තමන් කරදිරක වැටනට පස්සේ කරදිරින් මිදෙන්ට කියලා වෙනත් කරදයයක්ගේ ගහ ගන්න ඕනම්රදර දෙකයින ඒ තරුණට මරණය කියන කරදර ආවා නොකළ වැරද් දෙකට චෝදනවක්කාවා ඒ වෙනුවට ඔහු ක්‍රෝදය ගත්තනම් කේන්තිය ගත්තනම් දේශය ගත්තනම් ඔහට කරදර දෙකයි හැබ යොව ගත්තනේ. ඔහු නිදහස්වීමේ පොටක් මෙ හෙව්වා. බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ අනබෙහ නේවිදිහට හරි විස්මේජනක විදිහට තමන්ගේ ජීවිතයේ බේරාගෙන් සාහ සියලු කෙස් නැසූ රහතන් වහන්ේ මුල්කරගන බදුරජන්හස වදාලා අතීතපුුවතක්. ඇ තතීතයි මහා බෝධි සතති වූ වට්ටක වටුකුරුු යෝනය උපන්න වටුකුරුල් යෝනිය ඉපදිලා යන්තන් වැඩෙනකොට වටුකුරුල්ලෝ පිරිසත් එක්ක ගොදුරු හොයාගෙන ගියා. ඒ ගොදු රොයාගෙන ගියපු දවසේ වටුකුරල්ලෙක් දාපු දැලකට මේ බෝධි සත්ව වටකුරු අහුනා අ වෙලාඒ වටකුරලු දඩයක්කාරයගේ ගෙද එට්ටදෙන් ඇරගෙන ගියා. මේ වටකුරුල්ලන්ට මේ දඩයක්කාරයා චටි චූටි කුඩු හදල දෙනවා. මේ කෝඩුවලට හොඳලට කැම්බීමටික දෙනවා. වටකුරල්ලො මේක අස්සේන්නවා. මේ බෝධි සත්ව වටුරල්ු බලාගෙන හිටියා මොකදම ඉතන වෙන්නේ. දෙැන් තමන් හිරවෙලා තමන්ට නිදහසනය මොකදම මෙතන වෙන්නේ පේනවා වටකුරල්ලු වැද්දා වටකුරල්ලන්ට හොඳට කණඩදිනකොට හොඳට බොන්ඩ දෙනකොට මෙව් මේකෙ කාලා ඉගිල්ලෙන්නේ නැති නිසා දවසින් දෙකින් හත් වෙනවා. ඒ විහෙසක් නේනේ. ඉක්මනින් මහත් වෙනවා. මහත්වෙච්චි ගමන් ුන්ගේ බර වැඩි වෙනවා. බර වැඩි වෙච්චි ගමං හොඳ පෙනුවට ඉන්න වටකුරල්ලංග වටකුරල්ලු මසට ආසාය සල්ියට ගැන්න. එසකට බෝධි සත්ව වටකුරල කල්පනා කලා මට බේරෙනවනම් මේක කරන්න තියන්නේ එකම එක දෙයයි. ඒ තමයි නොකානු බීදීම. මං කෑවෙනැත්තං මං බිවි නැත්තම් මං කෙට්ටුවෙනවා. මං කෙට්ටුනාම දුරුවල වනාම කවුරුත් මාහාස සල්ිවෙට ගඩ කැමතියෙන්නේ. මං විකිනෙන්නේ නැතිකොට අනිවාරෙන් වැද්දා මම අතටරම් බලයි මොකූ මේකාට මේ ලෙඩ වගේ ආනවෙලා ම පයිවා. හිතලා අමාරු දෙයක්නේ බඩගින්න ඉන්නවා නොකා නුබි. නොකා නුබි හිඳලා කෙට්ටුන කෙට්ටුනාට පස්සේ අනිත් වටකුරල්ලු අතර මේකා විතර චූටියට පේනෝ. වැද්දා මේ වටකුරල්ල දස අතට ගත්තා අතරට බැලු අනිත්‍ය මුක්ක මොකේ න මේ ට දර මක්කලාලද. අත රැරගෙන බලනකට එහට මෙට පෙරල්ලා මේ වටකුල්ල දිහා බලන්න ලැහැතේදී. අත්ත චොට්ට බුරුලුනා ගතරයි වටකුරලා පුළුවන් උපරීම පින් අරගෙන එගිල්ලුණා බේරුණා ආගේ මොහොතේ තමයි මේ අරථය පාගතුන් වහන්සිගේ සිරි සම්බුදු මුව මණඩලිින් දේශනා කොට වදාලේ කරද රේක වැටුණ කෙනා ඉන් මිදුමට නොසි තයිනම් නැත සෙත සැලසෙන්නේ ඒ දුකින්ම්ම පීඩිත වී ඒ දකොටුම ගොදුරුුවවෙමින් ඔහු වෙනසී යන්නේ. දුකින් විිදන උපාය ගැන සිතමින් වැඩ කරන කෙනා දෙස දැම් බලපන්නේ. ඒ නිසාම මරණ බයෙන් නිදහස්ව වැද්දාගේ අතින් ගැලදී මංවෙන්නේ. ඔන්න ඔ විදිහට එදා බෝධි සත්වයන් වහන්සේ වටුකුරුල්ලෙක් විදිහට ගාතා කිව්වා. භාග්‍යතුන් වහන්සේ අහස් ගැබේ වැඩයිඳලා නාගදීපේ දී පින්ංවතුනේ. ඕන් ජාතකපුත් හතර මුල් කරගෙන උොනෝදේ ගන ගත ජාතක කාකෝලූක ජාතක ඊළඟට පන්දන ජාතකය ඊළඟට ලටුකික ජාතකය ඉළඟට වට්ටක ජාතකය. ඒ ධර්මයන් දේශනා කලා ධර්මයන් දේශනා කරලා භාගතුන් වහන්සේ දේසින් නිදහස්වීම ගැන කියලා තුන්න. දේසින් වරෙන් නිදහස්සීම ගෙන බුදුරජාණන් වහන්සේ වදාලා ආගාත්ත පටිවිනය සූත්‍රවල. පටිගී නිදහස්සට දේසිීන් නිදහසෙන්ට තියෙන උපාය පළවිනිියක මෛත්‍රඩීම. යං කෙනෙක් ගැන අපේ හිතේ හටගන්නව නං වෛරයක් කරෝධයක් කේන්තියක්. මෛත්‍රය වඩන්ට ඕන අනේ මේ කෙනා වෛර නැත්තික් විත්තුවා තරහා නැත්තික්විත්තුවා ඊරිසියා නැත්තිෙක් වෙවිත්වා දුක්පීඩා නැත්තිෙක් විත්වා සුවසේ ජීවත්යෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා කියලා. තමන් මෙත්්සිත වඩන්න ඕන. අනිින් මනුසයා මෛතසිිත වඩනවාද නැද්ද. ඒ මනුසයා මෛත්‍රයේ යුක්තද ඒ වනවී හොයන්නේ. තමන් මෙත්්සිත වඩන්න ඕන. මක දනිත් මනුසයගේ පිරි භ අපිරිසිුදු භාවය අපට වැඩක් නේ. අත්තනාව කතන් පාපන් තමන් පවකරනුවනං අත්තනා සංකලිස්සති කිලිටිවෙන්නේ තමන් අත්තනා අකතම් පාපං තමන් පව කරන්නේ නැත්තං අනිත් වටේ පිටේ යන අයින්නය කොච්චර පව් කලත් තමන් කිිටිවෙන්නේ අ අත්තනාව විසුද්ජති තමන් නො පව්නොකර ඉදීමෙන් තම පිරිසිදු වෙනවා. සුද්ධී අසුද්ධී පච්චත්තා පිරිසුදවීම හෝ අපරිසිදු වීම තමන්ට පෞද්ගලික එකක් නා්‍යමං්‍යම් විශෝයහි තවත් කෙනෙකුට තවත් කෙනෙක්කු පිරිසු කරන්න බැරිය අපට වෙනෙක්කු පිරිසු කන්න ද වෙන කෙනෙකුට අපි පිරිතු කරන්නද. බුදු කෙනෙකුගේ දහම් අවවාදය පිහිටලා අපිම තමයි ඉංගතුන පිරිසතු වෙනවන අපි මයි. එනිසා මෙත් සිත වඩන්න ඕන දෙවනිට බුදුරජාන් වහන්සු වදාලා වයම් කෙනෙක් ගැන ෛරයක් රෝධයක්කු පන්නා නං එය දුරු කිරීම පිණිස. කරුණාව වැඩී යුත්තේය. අනේ මේ කෙනා නිදුක්වෙත්වා නිරෝගවෙත්වා සුවපත්තෙත්වා දුකින් මිදෙත්තුවා නිවන් දකිත්වා හිතන් ඕන මතුරන්න ඕන පතන්න ඕන. කෙනෙකට කියන්න පුළුවන් කෙලෙස්වලින් ගහන්න ලෝකේ කෙලෙස් එක්කම එකතුවෙලා වාසය කරන ලෝකී. කෙලෙස්වට පෑහෙන විදිහට කෙනෙක්කුට කියන්න පුළුවන් කේන්තිගයාට පස්සේ කොහේ මෙත් සිතක් වඩන්නද. බොරු කතා කේන්තිගයාට පස්සේ කොහේ කරුණාව කරන්නද. බොරු කතා එෙනකට එහෙම කියන පුළුව. ඇත්තටම දුරුවලයාට කේන්තිගයාට පස්සේ කොහේ මෙත් සිතක් වඩටද දුරුවලයිනේ. දුරුවලයා කේන්තිගයාට පස්සේ කොහොමනං කරුණාව වඩන්නද ඒ පුද්ගල දුරුවලයිනේ අපි දුරුවල භාාවයක් තුළ ඉඩ කවදා අතාස කරන්න හොඳනෑ පිිතුනේ. සාමාන්‍යින් කේන්තියක් හිතටාවට පස්ස මෙයා මෙහෙම කලා මෙහෙමලා මෙහම කලා මට මෙහෙම එරේවා මට මෙහෙම රැව්වා මේ මනුසයට හොදක් නක් වෙන්න එපා විනාසවෙන්න ඕන මේ වගේ හිතුවිලිනේ දෙහිතටෙන්නේ. අපි හිතුලි දමි කටඩන්න ඕන. ඒ වෙනුවට අපි හිතනවා නෑ. මේකෙනා? නිදුක්කෙත්වා නිරෝගවෙත්වා සුවපත්යෙත්වා දුකින් බිදෙත්වා නිවන් දකිෙත්වා අන්නේ මේතනවා ඒකට කියනවා කරුණා ඒළකට බුදුරජන් වහන්සේ දේශනා කළ ඒ පුද්ගලයා ගැන උපේක් සහ වඩන්ට ඕන උපේක්ෂ වඩනවා කියලා කියන්නේෙම ගදද පින්වතුේ ඒකෙන ගැන අපි හිතනවා අ මේ පුද්ගලයා ලාබේ නිසා උදන්වෙන්ට එපා අලාබවලින් කඩා වැටෙන්ටත් එපා නින්දා නිසා කඩා වැටෙන්ට එපා ප්‍රසංසා නිසා උදන් වෙන්ටත් එපා අ මේකෙන තමන්ට ඉන්න පිරිවර සම්පත්තියෙන් මත්වට එපා තමන්ට පිරිවර සම්පත්නය කියලා කඩා වැටටත් එපා අ මේ කෙන තමන්ගේ සැපීක් මත්තෙන්ටත් එපා තමන්ට තියෙන දුකේදී මෙයා සම්පූර්ණෙන් කඩාගෙන වැටත් එපා එකකටෙන ඔපික්කා උපේක්ෂාව වඩනෝ ඒ උපේක්ෂාව වැඩීම තුළිනු අ වෛරයට ක්‍රෝධයට තියෙන තැන අපි හිතෙක් නැතුව යනවා මේක සුවපත්තෙන්නේ කවුද තමම්මයි. ඊනකට බුදුරජන් වහස දේශනා කළා ක්‍රෝධයක් කේන්තියක් හටගත්ත හම ඒනකට හොඳ දෙයක් තමයි අසති අමනසිකාර කරෝධයට කේන්තියට හේතුවෙන කාරණය මෙනෙහි නොකර සිහි නොකර ඉඳීම එකතමයි ට මුලින්බ කියලදුන්නේ යම්මනුසිකුගේ කායික ක්‍රියයා සෞත්තු නං අපිඒ කායික ක්‍රියා මෙනෙහි නොක සිහි නොකර ඉන්න ඕන ඒකෙනගේ දෝසය සිහි කරන්නේ යකිෙනකුගේ වචන සෞත්තු නං අපි එක සිහි නොකර ඉන්න ඕන. යංකිෙනකුගේ ආකල් ප සෞදත්තු නං අපිේක සිහි නොකර ඉන්න ඕන. වැරැද්ද අඩුපාඩුව ඇදය සිහි නොකර වාසය කරන්න ඕන ඒකෙන් ජීවියට සැපූපති නො. ට තමයි කියන්නේ අසති අමනසිකාර පුරුදු කරගන්න පුළුවන් හරිී වටින එකක් ඔය දිනපතාම නියවයි ප්‍රශ්න වෙනකුට අපිට සමහලාට චෝටි චෝටි කොසු හිටිනවාන හිතල කදි කෙදි වගේ හිටල තමයි අන්තුමි ලොකු කොස්සක් හැදෙන්නේ. එනිසාර කෙන්ද කෙන්ද මොපිට පුළුවන් බැහර කරන්න. අපේ ඉහිත්හරි පිරිස දයිකින්ගතන්නේ හිත පිරිසදුනුත් කාටත සැප ඒත පිරිද නොප පින්ගන අපට මයි සැප හිතේ කේන්තියක්ත් තියෙනකොට නින්ද යන්නේ. හිතේ කේන්තියක්ත් තියනකොට පලිගන්න හිතෙනවා. හිතේ කේන්තියත් යනකට දාහයක් සම්පූර්ණෙන් හටගැන්නවා. සැනසිල්ල නැතිව යනොනද රහට කන්න බෑ ගෙදර ඉන්න හොඳට හිතවත් ඉන්න අයා ගැන එක පාකේන්තියනවා. මේ උක්කෝම ප්‍රශ්න හිතේ තියන කේන්තිය නිසානි? දුරගත්තන සපයි. ඊනකට බුදුරජන් වහස වදාන කේන්තිය දුරුකර ගැනීමේ තවත්තු උපායක් තමයි කර්මය ස්වභාවය සිහිකිරීම කර්ම ස්වභාවය සිහි කරන්නේ ගොහොමද කම්මස්සකා සත්තා මේ සසර ගමනේ යන සියලු සත්්‍ය වූ සොකියදය කරගෙනඉන්නේ කරමයයි කම්ම දායාදා නැවැද්ද කර්මයයි කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයයි කම්ම බන්ධහූ මේ සංසාරගත සත්‍යයාට ඥාතියා හිතවත අබවට පත්වෙන්නේ කර්මයයි කම්ම පටි සරණ පිළිසරණ කරමයයි. යංකම්මං කරිස්සති කල්ලයා නංවා පාපකන්වා. යමෙක් හොදක් හෝ නරකක් කරනවා නං තසදා යදූ භවිස්වති ඒකතම යගි දෑවැදද. තව කෙනෙක් වේවා මම වේවා. හොදක් කරනවා නම් මටහෝද. නරක් කරවන මට නරක ඒ දම ඉතින් ව රෝකයේ හැටි ඒ මිනිස් තින් මට නරකක්ති කරනවා නම් ඒ මිනිස්සු කරයි යයි. මම නරකරත් මට කර යන්නුව නො නිස මන් නරක කරන්නේ. ඒ මිනිස්ු මට කරෝධකරුත් එමිනිසු ක්‍රෝධට අදාළ දෙයරයි යයි. මං කරෝධ කරන්නේ. ඒ මිනිස්සු කේතිගත්තුත් එ මිනිසු කේන්තිට අදාළ දෙ යරයි යයි. මං කේන්තියරයි යන්නේ. ඒ මිනිසු පිගන්ටාවදත් මගින් මනිසු පරිගනිී ර අදාාලදයරයි බලන කොච්චර සැනසිච්චි ජීවිතයක් කඋපතිනනාද කියලා. එදා විංගතුනේ මේ බණපදය ඇහුවාන්නේ මේ ලංකාබොහොමි එකතු වෙච්චි අර නාග පිරිවර. ඒ නාග පිරිවර මේ දාම්පදට සම්පූර්ණි පැහැදුනානේ. නාගියෝ කියලා කියන්නේ කේන්ති සාගත හිත අතහරගණඩ අමාරු පිරිසක්මකද තිරිසයි යෝනිය. තිරිස යෝනිි ඉන්න ඒ අයට දහම් මනසිකාරයකින් හිත තැන්පත් කරගන්නක විර කරගන්න පොලුවන්. මේගොල්ලු හිත තැන්පත් කර ගත්තනේ. දවේශය අත්හැර යන්නේ දේශය අත්හැර ල සමග වුණ බුදුරජන් වසේ හස් ගැබේ ඉඳලා මේ බනපදේ දේශනා කළේ භාග්‍යතුන් වහන්සට ආරාධනා කළ ස්වාමීනී භාග්‍යතු වස භාග්‍යතුන් වහන්සේ වැඩම කරන සේක්වා මේ පොලෝ ගැබට මහති අනුකම්පානෝ කතා නාතතයා අහන් අනේ ලෝක නාතයන් වහන්ස ඔබ වහන්සේ විසින් අපට මහත් අනුකම්පාාවෙනුයි මෙසේ වැඩම කරන ලද්දේ. ඔබ වහන්සේ නොවැඩි සසේක් නං අපි හැමූම අලුවෙලායන්ට ඉඩ තිබුණා. නාගව හිමකිව්වා. ඇ යුද්ධේත් තරම් භයංකාරයි. නාගයන්ගේ තේජස් සහිතව කරන්නකිපු මේ යුද්ධයෙන් සියලු දෙනා අලුවෙලා යන්ට ඉඩ තිබුණ ස්වාමීණයේ නිසා ඔබ වහන්සේ වැඩම කරපු එක අපිට යහපතත්ම යුණේ කියලා භාග්‍යතුන් වහසේ වැඩම කරපු ගැත්තා. බුදුරජාණන් වහන්සේ බුදුරජාන් වහසේට වැඩහිඳීම පිණිස මේ අරබුදයට පසුබිම වෙච්චි අර මැණක් පළග නාගව පැනෙවා. ඉතිදා භාගතුන් වහන්සේ උතුම් මිනි පළගේ වැඩහිටිය දේසන කාලේ බදුරජාන්හන්ස වැඩමක පිනිසා නාගෙවූ ධනින් පැනින් බුදුරජාණන් වහන්සේ පිදුව වාගතුන් වහන්සේ ධම්පැ වනදාවසානයේ යළිත්වතාවක් නාගන් උදෙසා දාම් දෙසුව ඉති මේ වගේ බොහෝදේ නාගදීපය සිද වන ඒ නාගෝ සියලු දෙනා බුද්ධන් සරණ ගච්චාමි දහමන් සරණ ගච්චාමි සංගන්සරණ ච්ාමි කියල තෙරුවන් සරණ ගිය උතුම් පංචසීලේ පිහිටිය මේ නාගදීපයේ සිද්ධ වෙච්චි මහාසංග්‍රාමයට සහයෝගයක් දීම පිණිස. කැලනේ මනියක්ක මහා නාරජුරුව තමන්ග පිරිවැරත් එක්ක එහි ඇවිදින් හිටිය. මනියකික නාරජුරුවෝ මේ දහම්ප දස බොහෝ පැහැදිලා. බුදුරජාණන් වහන්සේට තුන්වෙනි ලංකා ගමනයක් උදෙසා ආරාධනා කලා. සාමීනි කැලනිය තියෙන මගේ විමානයට භාගිතුන් වහසේ යලිත්තතාව වැඩම කරන්න කියෙන. ඉදි මේ ඔකෝම සිදුවීම් බක්මාසේ මුල්කරගෙන සිද්ධවෙේ්චි දේවල් තරවන් සරගීපු ශ්‍රාවක ශ්‍රාවිකාව විදිහයට අපේ හතවතේ රැඳෙන් ඕන දේවල් අපේ ශාසරුන් වහන්සේ සම්බන්ධී. බුදුරජාන් වහන්සේ මේ විදිහට එදා මහා පෙළහර සිදු කරලා මහා යහපතක් සලසල අපගේ ලෝක නාතයන් වහන්සේ ඒ රාජායතන කෙරිපලු නොගරුකත්. සමිද්දී සුමන කියන දෙවයා භාගිතුන් වහන්සේට චත්‍රයක්කොට අරගෙනාවේ. ඒ රාජායතන කියල කිලිපරු නුගරුකත්, මහනිය වූ මැනික් පළගත් නාරජවරුන් හට වන්දනාමාන කිරීම පිණිස ලබාදුන්නා. පාරි බොහෝගික චේතියන් මයිහං නාග රාජා නමස්සත, නාරජවරණ මාගේ පාරිභෝගික චෛත්‍යයට නිසි පරිදි පූජෝ පහාර දක්වන්ට පරිභෝගික චෛත්‍යත්තම යර මේ මිනි පලළඟ ඇයි භාගතතුන් වහන්සේ පරිහරණය කරපු නිසා. ඒනකට රාජායතන නුගරක ඒකත් පාරිබෝහගිකයි මමුකද භාගිත වහන්සේට චත්‍රයක් කොට ඔසවාගෙන අපපු නිසා. පාරිභෝගික චෛත්‍යයන් මෙනවින් පුදා වත්පිළිවෙත් කොට නමස්කාර කොට ඔබේ ජවිතයට පිනපුරවා ගැනීම තොපට බොහෝකල් හිත සූ පිණිස පවතිී වී කියලා බුදුරජන්හසය අනුශසනා කරලා. සියලු ලෝක සත්්‍යයා කෙරෙහි පතල මහා කරුණා ඇති සුගතයන් වහන්සේ. නාගැන් හට මෙලෝපරලෝ දෙකෙහි හිත සූපිණස පවතින මෙවැනි උතුන් අනුසාසනාවන් වදාර යළි දෙවරම් වෙහෙරට පෙරලා වැඩිසේක. ඇති මේ විදි තමයි මේ පුවත අවසංවෙන්නේ පිංගතන අදටත්. නාගදීපයේ යන කෙනකුට නාගදීපයේදී ලොතරා භාග්‍යතුන් වහන්සේකි ඒ උතුම් පාරිබොහෝගික චෛත්‍යය වන උතුම් මිනි පළග වැඩහිදිනා සෑය වන්දනා කරන්න පුළුවන්. භාගිතු නාසික පාරිභොහෝගික භූමිය වන්දනා කරන්න පුළුවන්. වන්ධනාකර තමන්ගි ජීවිතයට පෙන රැස් කරගන්න පුළුවන් ඒනිසාමයි. සෑරජාණන් වහන්සේ නාගදීප සෑය වන්දනා කරන්න මෙබදුුගාතාවක්තියන්නේ. භගිනිී සුතමාතුලේහිදින්නේ මනි පල්ලංකවරේ යහිංන්නි සිනු මනිදම්ම මදේසයි මුණනං නිරසාතන් පණමාමිනාගදී පං සාදු සාධ සාදු පිගතුන ලෝතුරා භාග්‍යවත් අරහත් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් බොහුමියක වැඩහිටියනන් යම පරිහරණය කරන්න එයත් පූජනය යැයි. ඇයි එසේ පූජනය වනේ අපගේ භාගතුන් වහන්සේ නිකෙලෙස් නිසා. කෙලෙස් රහිත කෙලෙසුන්ගෙන් තොර සිතක් බුදුරජන් වහන්සේ දරා වැඩ සිටි නිසා. උතුම් රහතන් වහන්සේලා යම් භූහමිය පරිභෝග කලා නං. උතුම් රහතන් වහන්සේලා යමක් පරිහරණය කරානං. ඒදී පම පූජනය යයි හේතුව ඒ උත්තුම නි කලෙස් නිසා. කෙලෙස්වලින්. මේ සංසාරගත්ත සත්‍යයාව තව තවත් දූෂිත කරනවා. කෙලෙස් නැති තැනුමයි සැපතියමේ. අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දා නාගයන්ට අනුකම්පාවෙන් දේශනා කරපු ධර්මය අද විස්තර වස්සීම්පිංගතුල්ලාට හෝරා දෙකකට ආසන්න කාලයක් ශ්‍රවණය කරන්නට ලැබුණ ව සබදයට අධිෂ්ඨාන කරගන්න හිෙත් ඇතුලි අපේ ජීවිතයේ අයහපත පිණිස විපත පිණිස හේතුවන්න ක්‍රෝධය කේන්ති වෛරය වගේ මනු භහාවයන් මේ හිත අ තුළේ ක්‍රියාත්මක වෙවි අපේ ජීවිතය වනසන්ටනං මං කවදාවත් ඉඩති යන්නේ. මං බුදුරජාන්හසික උතුම් දහං අවාදයෙන් හි පිහිට මගේ ජීවිතය රැකගන්නවාකි අධිෂ්ඨානයටෙන් අපි හැම දෙනාට අරාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු සසුන මුණ ගහෙච්චි මේ මහොත. සම්බුධ සසුනේ පිරිසරන්න ලබන ශ්‍රාවක වූ බවට පත්තෙන්ට්‍ර වාසනාව ලැබේවා සාදු සාධ සාධ රැස්කර ගටයදුණු සියලුවම පුුණන්නේ ධරමයන් අනමෝදන් කරමු පළමුකොට සියලු දෙවිදේවතාව වහන්සේලා සතට සිත්තපදවාගල මේ පින් අනුමෝදැන් වෙත්ව. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවිවරුත් සක් දෙවිදුන් සතරවරන් ෙවරුන් සෙම්පති දෙවරුන්ක දහනකොට සදවුලෝකවාස සියලූම දෙවිවරුත් ලංකාබොහොමිය සොරකින්න ශ්‍රීමමත්සුමන සමන් දෙවියන් ප්‍රධානකොට සියලූම දෙවිවරුත් එවගේ මනියක්ක නාරජුන් ඇතුළූකොට සියලු නාග පිරිවරත් මේ සියලු පින් සතුට සිතින් අනුමෝදන් විත්වා පින් අනුමෝදං වන දෙවියන් බබුන් නාගයින් දිවිය සැපයෙන් යසේ සුරින් තවදුරටත් වැඩිත්ව එ සියලු දෙනාගේ නිරන්තර රැකවල් අප සියරු දෙනාහට දෙවියෝනො අඩුව සලසත්වා දෙවියෝධ සසර දුකින් අතමිදේවා සාදු සාධ සාදුූ. අපේ ගුරුදේවෝතම කල්්‍යයානුමිත්‍ර පරමපූජනීය පින්වල්ලොක සාමින් වහන්සේට මේ සියලූම පින් අනුමෝදන්ම ගුරුදේවන් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ගහායුස සම්පත්තියම ලබත්වා සාදු සාදු සාද හම වුණවාසී ටලෝකවාසී සිිල්ගුණු පුරන පූජනියු මහා සඟරුවනට පින් අනුම ෝදංම පින්වතුන් වහන්සේලා නිදුක්ක නිරෝගව දීර්හා විෂ ලබත්ව පංවත් අනගාරිකා මෑණයෙන් වහන්සේලාටත්. උතුම් පැවදි බව පේක්ෂාවෙන් සිටින පින්වත්තු පාසකු පාසිකාවන්ටත් ගෞතම සාාසනේම ධර්මාවපෝධ කරට වාසනාව ලැබේවා සාධ සාද සාද. මීට මාස තුනකටි හෙතුදී මියපරලෝයන්ට දනා වූ. පින්වත් අකේෙන් ජයසූරිය සිගිතිපුතු හට. සියලෝම පුුණි ධර්මීියෝ හනුමෝදැන් වෙත්වා හනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මියපරලුව ගිය ඉනිට් වික්‍රමරත්නමිත්තනයටත් විනීතා ඇතුළත් මුදලි මෑණියන්ටත් සුනින් ජයරදන්න පිය අනන්ටත් මේ සියලෝම පින් අනුමෝදන්ව. තමන්ගේ නමින් මියගිය සියලු ඥාති සමෝහයාට පින්ගනමෝදන්ව. ඥාතින්ගේ පරලෝජීවිත සැපයෙන් සැපේටම පත් එත්වා අපගේ ඥාතින් ඉක්ම භවයක දීීම සසුරු දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වනුමෝදනා සිදු කරන්න අද ධර්මදානය සිදු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වට් ඩිලාන් ජයසූරය මහත්මා සහ ගයානී ජයරත්න මත්මිය විසින් ඒ පංව තුල්ලාටත් ංග තුල්ලාාගේ පවුලේ සුජීවත්ව සිටින සෑම සිටු දෙනාටත්මීපින් අනුමෝදන්වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ගායස සම්පත්තිී ලබත්ව කිසිීම කරදරයකින් බාධහාවකින් තොරව තමතමන්ගේ ජීවිත සැනසිල්ලේ සුවසේගත කරට විසේසින් විදේශ ගතව ගෙවනපින්ග තුළගේ ජීවිත කරදර බාධාවලින් තොරව සැනසිල්ලේ ගතකරට ලබේවා ජීවිතයට පෙනෙන නොපෙන ආදී කරදර බාධාව වෙත්නාන් සියල්ල දුරින්ම දුරු වෙත්වා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාරාදී දියුණු වෙත්වා දරුවන් ගේ අධ්‍යාපන ගටයුතුවාදිය සර්ුව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා ධර්මදානය සිදු කළ සුපින්ව ඔබටත් සුරද්ධ මාසික ධර්මදාන සාමාජික පින්ව තුල සියලු දෙනනාටත් ශ්‍රද්ධාරූපවාහිනයේ ලක්කිරු ගුවන් උදලියේ කාර්මණ්ඩලේ සෑම සියලු දෙනාට. එවගේ සුපින් තඔ බැහැම දෙනාට ගෞතම සාසනය තුළුම ධර්මාවවබෝධීන් සැනසින්ට වාසනව ලැබේවා. හැම දෙනාටුම තෙරුන් සරණයි නමබුද්ධාය. මෙවැනි වඩිනාා ධර්ම තිේශනා නැරමීමට ශ්‍රත්තා YouTube ජනලේ සබස්ටරයික් කකර සීනුව ලකුණු ඔබන්න.